শুধু পাঞ্জাব আসছে ফেলতে না কেন, মামা রিচলি কিনে ফেলছে শ্রীলঙ্কার সামুদ্রিক পারিসরে সংরক্ষণের সংখ্যা দিয়ে নিলেন শাহবাগে ফিরে দেওয়া হলো তাদের জীবিকা নেওয়া আপনাদের সংস্থা যে ইথেন ফাওয়ার ছেলে হাতটারা মানে পাবলিক লেগেছে এই যে আমি আগস্ট মাসে তারা ছেলে বোর্ড ছেলে আরম্ভ করানো তামাই নিশ্চয়ই জানেন নি আদা আপনি আল্লাহ হাদালে দিকা বিশেষ গাবে কেন এটা এই যে আমি আপনারা পিয়ানো সাগরে কাটলে বেলা পিয়ান আপনি মেদান বেদা দেওয়াল হয়ে আমি গামলা কিও দিয়ে আপনি হেমন দেখালা পিয়ানো গদ্য দিয়ে করা বিদ্যা আপনি স্থান হ্যাঁ এইভাবে সাগরে কাটলে পিয়ানো করা বিদ্যা আপনি স্থান আপনি দাকিন হো সেরে সেরে জানা জানা লাগলে অবস্থা গোদা কাদি ইতি আপনি আদে সুবিধানা মেলে শ্রীলঙ্কা আবার হতে পারে নাও কাজে কথা করানি ইতি মেতি বিদানা কথা করানি সুদিসম কুদ্দলে আদা পিতে কে কাতে লাইনিও এ সময় সমুদ্র পুরা বিদ্যা আছে রাসিক মুছে এতমাগে করণা নাম එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පුරා විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබාගෙන 2001 වර්ෂයේ සිට ගාල්ල මෙහෙදු පුරා විද්‍යාවේ කටයුතු කරනවා. ඒ වගේම එතුමා පශ්චාත් උපාධිය හදාරලා තියෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සහ ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලවලින්. මේ වන විට එතුමා එතුමාගේ ආචාර්ය උපාධිය හදාරමින් ඉන්නේ එතුමාට අවුරුදු 20කට ආසන්න මුදු පුරා විද්‍යා ගවේෂණ හා සැලැස්ම පිළිබඳ දන්දකින් තියෙනවා. විශේෂයෙන් සමුද්‍ර පුරා විද්‍යාව හා සම්බන්ධ අන්තර්ජාතික වැඩමුළු ගවේෂණ සඳහා යටා විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවා. එවන්ස්ටා ගොඩවාය වැනි ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපෘති වල ගවේෂණ සහ සැලැස්ම කටයුතු වල සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මෙතුමා ආරාධිත දේශකවරයෙක් හැටියට ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයකටම සම්බන්ධ වෙලා කටයුතු කරනවා. එසේ නම් තවදුරටත් සමාද නොවි අපි දේශනයට යමු. දේශනයට මස්යෙන් පොඩි කාරණාවක් ඉල්ලීමක් කියනවා කරන්න. දේශනය අතරතුර ඔබට ඇතිවන ගැටලු සඳහා පිළිතුරු සපයන්න අපි දේශනය අවසන් වී පසු කාලයක් වෙන් කරලා තියෙනවා. එම ප්‍රශ්න ගැටළු ඔබට chat box තරහව YouTube Facebook කරහව යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් දේශනය අවසානයේ සාකච්ඡා වාරයේදී ඔබට අසන්න පුළුවන්. එමනිසා ඔබගේ මයික්‍රෝෆෝනය දේශනයේ අතරවාරයේ විසන්දි කර තිබෙනේ කාරණක ඉල්ලා සිටිනවා. එසේ නම් දේශනයේ මෙහෙයවීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා රසික මුතු කුමාරිය සර්. බොහොම ස්තුතියි විශ්මි. දේශනයේ කාලය මට පොඩ්ඩක් අපහම මතක් කරති. අපි පැයක් සමයි වෙන් කරලා තියෙන්නේ. හරි හරි. බොහොම ස්තුතියි සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් නැත්නම් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අපේ දේශනයේ අද මුහුද පතුලේ නැත්නම් ලංකාව වටේ මුහුද පතුලේ තියෙන නැව් හෝ වෙනත් ආකර්ෂණීය සංස්කෘතිකමය වටිනාකමක් ඇති ස්ථාන පිළිබඳ ඒවා කොහොමද පැතිරලා තියෙන්නේ ඒ පිළිබඳව කරන පර්යේෂණ මොනවාද කියන දේවල් සම්බන්ධයෙන් විහිදෙනවා. ඇත්තට මම මුලින්ම මේක පෙළගස්ම හැටියට මම මොනවාද මේ මුහුදුපත්තුණු නටමු නැත්තම් නටමුන් කියන්නේ මොනවාද? ඉල්ලුණු නෞකා වශයෙන් අපි හඳුන්වන්නේ මොනවාද? නැත්තම් මේ සංස්කෘතික උරුමය වශයෙන් අපි හඳුන්වන්නේ මොනවාද? කියන එක සම්බන්ධයෙන් කතා කරනවා. එතකොට මේවට ඇතුළත් වෙන කරුණු මොනවාද? මේ යටතේ අපි මොනවාද බලන්නේ? ඔගලන්ට මේවා හඳුනා ගන්න හැකි වෙන්නේ කොහොමද කියන දේවල් සම්බන්ධයෙන් කතා කරනවා. ඊට අමතරව මේකේ විද්‍යාත්මක නැත්නම් පරීක්ෂණාත්මක පසුබිම ලෝකයේ පිළිගත් ක්‍රමවේදයන්ට අනුව මේවා හඳුනා ගන්නේ කොහොමද? අපි මොනවද මේ ජලාශ්‍රිත සංස්කෘතික උරුමය නැත්නම් ගිලුණුව වශයෙන් අපි හඳුන්වන්නේ මොනවද කියන එක සම්බන්ධයෙන් කතා කරනවා. ඊට පස්සේ අපි ලංකාවේ වටේ ඉරිලා තියෙන නෞකා සහ සංස්කෘතික උරුමයන් පිළිබඳව කතා කරන ගමන්ම ඒ ස්ථානවල තියෙන විශේෂ නෞකා නැත්නම් විශේෂයෙන්ම දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ මොනවාද නටමුන් කියලා අපි බොහොම පහසුවෙන් හඳුන්වන අපි
පුරාවිද්‍යාත්මක ඉතිහාසයට අදාළ දේවල් අපේ පැමිණි දේවල්ට අපි නටබුන් කියනවා. ඒතර මුහුදුපතුලේත් නටබුන් තියෙනවා. මොනවාද මුහුදුපතුලේ තියෙන නටබුන්? එතකොට මුහුදුපතේ තියෙන නටබුන් වලට අපි මුහුදුපතුණු නෞකා කියන්නේ. එහෙම නැත්නම් වෙන දෙයක්. මේ කියන කාරණා සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් බලමු. මේ ස්ක්‍රීන් එක පේනවද? Yes. Terus meti dan mepin mang godak mepin samband turu turu. Mudah itu kata pintu, cahaya rupa, video, darshana, sering katakan berapa tuh kino. Untuk orang tua pada hendak upoh dia kelabin deh. Untuk media samband yang api katakan di apa media dapin deh netang. Ada kuadu kuadu. කොහොමද මේව දැන් මොකද එන්නේ හිතාගෙන මොහොතපත්තර ගියාම ගිලිච්ච නැව් තාම අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදිහට මොහොතපත්තරේ නැවක ආකාරයේ දිස් වෙන ආකාරයෙන් තියෙනවා කියලා. ඔව් එහෙම තියෙන දේවල් තියෙනවා. ඒ තියෙන දේවල් අපි කියන්නේ නැව වශයෙන් හඳුනා ගන්න පුළුවන් කියලා කියන්නේ අපිට පහුගිය අවුරුදු 100 ඇතුළත විශේෂයෙන්ම ගිලී ගිය නෞකා යකඩ නෞකා වල කොටස් තාම හඳුනාගත හැකි ආකාරයේ සමහර ස්ථානවලදී නවක් වශයෙන් ඒ රූපේ අපේ හිතේ ඇඳිලා තියෙන රූපේ නැව කොහොමද අන්නේ හැඩයෙන් තියෙන අවස්ථා තියෙනවා. හැබැයි හුඟක් ස්ථානවල තියෙන නැව් කිල්ල කී දේවල් පැරණි දේවල් සුන්බුන් වෙලා විනාශ වෙලා ඒ හැඩයන් හඳුනා ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම ඒවට උදාහරණ දෙන්නම්. දැන් මේ පෙන්නන්නේ එහෙම කැඩලා බිඳලා තියෙනවා. නමුත් නැවේ සාමාන්‍ය උස ප්‍රමාණය සම්පූර්ණයෙන්ම දකින්නට ලැබෙන ෆ්‍රේම් එක නැත්නම් නැවේ සැකිල්ල යම් කිසි ආකාරයකට සුරක්ෂිතව පවතින දෙවන ලෝක යුද්ධයේ සමයේ කිලී ගිය බ්‍රිටිෂ් සාජන් කියන නෞකාවේ පින්තූරයක්. ඒකට පේනවා ඇති මේක අතිවිශාල දැවැන්ත වානේ නෞකා සැකිල්ල කල් එක නැත්නම් නැව බඳ අපිට මේ විදිහට දකින්නට ලැබෙනවා. එතකොට මේ ඒ වගේ තවත් පේන්න අපිට හඳුනා ගන්න පුළුවන්. කියන්නේ මේ ගිලිච්ච නැව මේක මේ අඟුලානේ සියරා කියන නමින් හඳුන්වන දැනට අවුරුදු 8කට 9කට පමණ ඉල්වා දමන ලද නෞකාවක් මේ උඩ තියෙන කොටස් ටික තාමත් ජලයේ මත පිට මේ විදිහට දකින්න ලැබෙනවා. ඒක අඟුලාන ප්‍රදේශයේ තියෙන්නේ. ඒතර මේ නැවත් මේ හැඩයෙන් යට දකින්නට පුළුවන්. මේ තවත් ඒ වගේ නැවක්. මේ ඊට වඩා කුඩා ප්‍රමාණයේ සාමාන්‍ය නේවි ගන් බෝට් එකක් වශයෙන් හඳුන්වන යාත්‍රා මේ වගේ අපිට දකින්නට පුළුවන් ආකාරයේ ඉංග්‍රීසි නැව් අපිට ලංකාවේ හම් වෙනවා. එතකොට මුදු පතුලේ වගේම වෙරළාශ්‍රිතවත් මේ වගේ විශාල නැව් අපිට හම් වෙනවා. මේක දැන් දකින්නට නැහැ. මේක මුල කිව්වල තිබ්බ ෆාරාත්‍රි කියන යාත්‍රාව මේක දැන් සම්පූර්ණයෙන්ම කපලා මෙතනින් ඉවත් කරලා තියෙනවා. එතකොට මේ shipwrecks කියලා අපි හඳුන්වන්නේ මොනවාද? එතකොට මේව නැව්ද, ships ද, vessels ද? නැත්නම් watercrafts කියලා අපි කියනවා, boats කියනවා, rafts කියනවා. එක එක වර්ගයේ දේවල් තියෙනවා. අපි සිංහලෙන් කතා කරද්දී අපිට මේක shipwreck කියපුවම අපි හුඟක් අය කතා පාවිච්චි කරන ගිලුණු නෞකා කියන එක. නෞකාව කියන වචනයට ship කියන වචනයට අපිට යම්කිසි නිර්වචනයක් තියෙනවා. නාවික ගමනාගමන ශාස්ත්‍රයේ නැවක් කියන්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක විශාල මෙන්න මේ කාර්ය කරන යාත්‍රාව ජලජ යාත්‍රාවක් කියන එක. හැබැයි ඊට වඩා කුඩා විවිධ කාර්යයන් සඳහා භාවිත කරන ජලජ යාත්‍රා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට අපිට ඒවට ගිලුණු යාත්‍රා කියන්න පුළුවන්. දැන් මේ පේනවා මේ රුවල් නැවක කොටසක්. මේ බාජ්ජික කොටසක්. බත්තල් කියලා කියන්නේ. එතකොට මේවා ජලජ යාත්‍රා, රුවල් යාත්‍රා වශයෙන් අපිට විවිධ නම් වලින් හම් වෙනවා. නමුත් මේ හැම එකට අපි shipwrecks කියන නම, ගිලුණු නෞකා, ගිලුණු යාත්‍රා කියන නම අපි පාවිච්චි කරනවා. ඒත් අපි බලමු මේ වගේ යාත්‍රා අපිට මොනවද හඳුනා ගන්න පුළුවන් කියලා. මේ අර මං කිව්වා වගේ පහුගිය අවුරුදු 100 ඇතුළත ගිලිනු වාෂ්ප බලයෙන් විශේෂයෙන්ම ධාවනය කරපු යකඩ නැව්බඳ ලෝහමය නැව්බඳ සහිත
යාත්‍රා ගණනාවක් ලංකාව වටේ තියෙනවා. මේක ලංකාවේ පින්තූරයක් නෙවෙයි. නමුත් මම මේක දාලා තියෙන්නේ. ඒතර මේක මුහුදේ යටම නෙවෙයි තියෙන්නේ. මේ වගේ ඉතාම නොගැඹුරු තැනකත් ගිලු නැව් තියෙන්න පුළුවන්. මේකත් ඒ වගේ පින්තූරයක්. මුහුදේ විතරක් නෙවෙයි කලපුවක් වගේ තැනක අපේ ලංකාවේ නැව් ගමන් කරන ගංගා නෑ. නමුත් වෙන රටකට කියොත් අති විශාල ගංගාවල් තියෙනවා. ඒ වගේ නැව් පවා ගමන් කරනවා. විල් තියෙනවා ගමන් කරන. නැව් ගමන් කරන. ඒත් ඒ වගේ ඕන තැනක මේ ගිලුණු නෞකා කියන එක තියෙන්න පුළුවන්. ඒත් මෙයාර මම ඉස්සෙල්ලා කිව්වා පාරාත් මුලතු වල නෞකාව. ඒත් අපි ලංකාවේ වටා ගිලුණු මුහුදේ ගිලුණු නැව් සම්බන්ධයෙන් කතා කරද්දි මේ වගේ වෙරළ ආශ්‍රිතව වෙරළේ නැත්තම් මුහුදේ ගිලිලා තියෙන නගමුරු මුහුදේ වෙන්න පුළුවන් ගැමුරු මුහුදේ වෙන්න පුළුවන් ගිලිලා තියෙන නෞකා අපිට හමු වෙනවා. මේ මං කියෝ වගේ ජලයේ ආත්‍රාවක කොටසක් මේක වෙරළේ තියෙන. ඒත් මේක බත්තලක් වෙන්න පුළුවන් බෝට්ටුක කොටසක් වෙන්න පුළුවන් නැවක කොටසක් වෙන්නත් පුළුවන්. එතකොට ආටෙක්ස් නැත්නම් අපි පුරාවස්තු පුරාකෘති කියලා හඳුන්වන දේවල් ඒවත් මුහුදේ තියෙනවා. ඒතර මේ නැව ආශ්‍රිතව වෙන්න පුළුවන්. ඒවයිගෙන ගිය බඩු වෙන්න පුළුවන්. ඒවයිගෙන ගිය යම්කිසි ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒවා කාලයත් සමග පැරණි වෙලා පුරාවස්තු වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. ඒතර මේ වගේ විවිධ ස්ථාන වලින් මේ වගේ දේවල් හම්බ වෙන්න පුළුවන්. මේ විශාල මැටි වඳුන් කොටස මේ පබළු එතන මේ පෙන්නන්නේ මේ ඇම්බරුම් ගලක කොටස මේ වගේ දේවල් අපිට මුදු පතුලින් හමු වෙන්න පුළුවන් මේ තිරෙන් ඒ වගේ පුරාවස්තු. ඒතර මේවා මේ ගාල්ල වරායෙන් හමු වෙච්ච පුරාවස්තු කැණීම් වලින් සහ නැව් ආශ්‍රිතව හමු වෙච්ච පුරාවස්තු. මේක ලංකාවේ ගන්න නෙවෙයි. ඒතර මේ වගේ දේවලුත් මුහුද යතුර තියෙන්න පුළුවන්. එතකොට අපි නටබුන් කියපුවාම, පැරණි දේවල් කියපුවාම, සංස්කෘතික උරුමය කියපුවාම, cultural heritage කියන වචනේ හෙළින්වෙමින් මේ වගේ දේවලුත් අපිට මුහුදුපතුලෙන් හමු වෙන්න පුළුවන්. මේ තියෙන්නේ settlement එක. පැරණි ජනාවාසයක කොටසක්. මේක පැරණි කියන්නේ මේක අපේ ප්‍රාග් ඓතිහාසිකයන් කියන නිසා සාමාන්‍යයෙන් ගල් ආයුධ භාවිත කරන කාලේ මුහුදු මුහුද ආශ්‍රිතව ගල් ගුහාවල හිටපු මිනිස්සු හිටපු තැනක් වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රදේශ දැන් මුහුදෙන් යට වෙලා විවිධ භූභෞතික හේතුන් නිසා ස්වභාවික හේතුන් නිසා වෙන්න පුළුවන් මානව ක්‍රියාකාරකම් නිසා වෙන්න පුළුවන් මේවා මුහුදෙන් යට වෙලා දැන් මුහුද යට තියෙනවා. දැන් අපිට හම්බ වෙනවානේ අපේ ජලාශ වලට යට වුණු ගම්මාන හම්බ වෙනවා. පැරණි පන්සල් ගොඩනැගිලි දැන් ජලාශ වලට යට වෙලා තියෙනවා. ඒක තම කාලාන්තරයක් ගියාම ඒවත් නටමුන් තමයි. එතකොට ගංගා වලින් ඉල් වලින් ජලාශ වලින් මුහුදෙන් මේ වගේ ජනාවාසවල කොටස් හමු වෙන්න පුළුවන්. එතකොට මුහුද ආශ්‍රිතව අපිට හම්බ වෙනවා මුහුදු මහා විහාරය වගේ ලංකා වටේ ගොඩාක් පැරණි වරායන් ආශ්‍රිතව උස්බිම් වල පන්සල් විහාරස්ථාන දක්නට ලැබෙනවා. මේක හැදිච්ච සංස්කෘතියත් එක්ක ඇති වුණ දෙයක්. එතකොට අපිට කොටවාය ත්‍රිකුණාමලයේ සේරුවිල සේරුවාවිල අකිරින්ද ගාල්ද ඔය හැම තැනකම ජලාශ වරාය මුහුදු ගමනාගමනය සමග පැරණි විහාරස්ථානත් දකින්න ලැබෙනවා. ඊළඟට ජෙටි නැත කාලීනව ලන්දේසි ඉංග්‍රීසි යුගවල හදපු මේ දක්වා භාවිතා වෙන සහ නොවන ජෙටි අපිට තියෙනවා. මේ අපි මේ ඔක්කොම සම්බන්ධයෙන් අපි මේ නටබුන් කියද්දි අපි කතා කරමු. හැබැයි ගිලුන් නැව් කියද්දි නෙමෙයි මුහුදේ ගිල තියෙන සංස්කෘතික රුමෙ නැත්නම් නටබුන් කියලා කතා කරොත් අපි මේ දේවල් ගැන කතා කරනවා. එතකොට ෂිප්‍රෙක්ස් ගිලුණු නෞකා ගැන කතා කරද්දී නෞකාවලට අමතරව අපිට මොනවාද මුහුදේ ගිලලා තිබිලා හම්බ වෙන්නේ. ඉතින් අපි බලමු මේ ලංකාව වටේ ගිලලා තියෙන නැව්වල සිටියමක්. එතකොට අපිට දැනට අපි මේකට කියන අපි රෙකෝඩ් කරලා තියෙනවා කියලා. එම ගිලිච්ච නැව තියෙන ස්ථානයට ගිහිල්ලා ඒ නැව තියෙනවා කියලා නිශ්චිත වශයෙන් දැනගෙන ඡායාරූප අරගෙන යම්කිසි ආකාරයක අපි රෙකෝඩ් එකක් ෆිසිකලි රෙකෝඩ් කරගත්ත
ගිලුණු නෞක ලංකාවේ 106ක් දැනට තියෙනවා. එතකොට ඊට අමතරව ගුවන් යාන මෙයා විශේෂයෙන්ම ලෝක යුද්ධ සමයේ ගිලුණු ගුවන් යාන වශයෙන් තමයි වැඩිපුර තියෙන්නේ. ගුවන් යාන 6ක් දැන් අපිට හඳුනගෙන තියෙනවා. ඊට අමතරව වෙනත් වාහන වර්ග වෙන්න පුළුවන්. වෙනත් වාහන වර්ග vehicles වාහන වර්ග තියෙන්න පුළුවන්. Anchors තියෙන්න පුළුවන්. Anchors කියනවා අපි මෙම විශේෂයෙන්ම දාලා තියෙන ඒ anchors ගොඩක් anchors ගොඩක් අපිට හමු වෙන නිසා නැව් වලින් ගිනිච්ච ඒවා වෙන්න පුළුවන් නැව් වලින් වැටුණේ වෙන්න පුළුවන් අතෑරලා ගිය වෙන්න පුළුවන් වරායවල ආශ්‍රිත වෙන්න පුළුවන් නැංගුරම් යකඩ නැංගුරම් රාශියක් ලංකාවට හමු වෙනවා ඊටම ඉතල අපිට හමු වෙන කාලතුවක් කැනන් කාලතුවක්කුත් ලංකාවේ විවිධ ස්ථානවලින් හමු වෙනවා එතකොට බැලස්ට් මවුන් කියලා කියනවා ඒක අපි හඳුන්වන්නේ මේ නැවක් ගෙනි යති නැවේ බැලන්ස් එක භාවිතා කරන්න අපි දැන් දැන් අනුත නැවවල වතුර පුරවනවා නැවක් හිස්සෙදී නැව මත පිටට ඉලිප් වෙන ගැටේ බොයින්සි එක වැඩි වෙනවා එතකොට ඒක සමබරතාවය ගන්න ඒක තියෙන ටැංකිය වලට වතුර පුරවනවා ඒකට අපි කියනවා බැලන්ස් ටැංක් කියලා බැලස්ට් ටැංක් වලට වතුර පුරවනවා එතකොට ඒ කාලේ වතුර පුරවන්න එළියට පම්ප් කරන්න ක්‍රමයක් තිබෙන්නේ නැති නිසා පරිණි නැවවල ඒගොල්ලෝ භාවිතා කරා ගල් එතකොට වරායවල් වල එහෙම ගල් ගොඩවල් තියෙනවා එතකොට අර අපි දැන් කන්ටේනර් වගේ ගල් ගොඩවල් තියෙන ඒ ගල් ගොඩවල් අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය කුලිය ගෙවලා නැත්නම් මුදලක් ගෙවලා නැවට පටව ගන්නවා මේ රුවල් යාත්‍රාවල විශේෂයෙන්ම දක්නට ලැබෙනවා එතකොට හිස් නැව යද්දී මේ ගල් පටව වෙරළෙන් වෙරළෙන් නෙමෙයි වරායෙන් මේ ගල් පටවගෙන යනවා ගිහිලි ඉවරලා ඒගොල්ලෝ තවත් වරායකට ගියාට පස්සේ ඒ වරායෙන් ඒගොල්ලෝ ප්‍රවාහන සඳහා භාණ්ඩ නැවට ලෝඩ් කරනවා නම් නැවට ඇතුල් කර ගන්නවා නම් එතකොට අර ගල් ටික නැවත වතාවක් ඒ වරායේ තියෙන එම ගල්ස් තියෙන ස්ථානයට වැඩ බානවා එතකොට අපිට ලංකාවෙන් පරිශන කරද්දී අපිට හම්බ වෙනවා ගොඩක් තැන්වල නැවක කිසිම සුන්බුන් නැහැ පේන්න නැහැ ගිනු නැවක් නමුත් මුහුදු පතුලේ යම් කිසි ස්ථානවල අමුතු හැඩයට ගොඩ ගහපු ගල් ගොඩවල් තියෙනවා එතකොට මේ ගල් වලින් පැත්තකින් අයින් කරලා හම සමහරලාට තියෙන සමහරලාට නැහැ ඒවත් විනාශ වෙලා කියලා මේ ගල් අයින් කරලා බලපුවාම අපිට පැරණි නැවේ යාත්‍රාවේ අඩිය නැවේ පතුලේ ලෑලි දක්නට ලැබෙනවා එතකොට මේ බැලස් කියන ගොඩවල් මවුන්ට්ස් කියලා කියනවා අපි ගොඩලි තියෙනවා ඒවත් අපිට ලංකාවේ හමු වෙනවා ඒවත් අපි ගිලුණු නැවක් තිබ්බ ස්ථානයක් වශයෙන් අපි හඳුනා ගන්නවා එනට අපිට පුරාවස්තු හම්බ වෙනවා. එතකොට මේ පුරාවස්තු හම්බ වෙන ක්‍රම රාශියක් තියෙනවා. එකක් නැවක තිබිලා ඒ නැව දැන් සම්පූර්ණයෙන් විනාශ වෙලා එතන තියෙන පුරාවස්තු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැවකින් පිටටක දාපු පුරා ඒ නැවේ ගිනියපු ද්‍රව්‍ය වෙන්න පුළුවන්. කසල වෙන්න පුළුවන්. කාලයකදී කසල වශයෙන් විසික් කරපු දේවල් ඒ තියෙන තැන ගොඩ අද අපිට පැරණි ද්‍රව්‍ය වශයෙන් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව දියවැල් නිසා ගිහිල්ලා තියෙන නැව්වල හෝ වරායවල් හෝ වෙන තිබ්බ ද්‍රව්‍ය යම් කිසි ආකාරයකට විශාල දියවැල්කට වුණාම පෙරලි මුහුදු පතුලේ ගමන් කරන බරිත ද්‍රව්‍ය වුණත් සමහරලාට ඒ විදිහට ගමන් කරනවා ඒ ද්‍රව්‍ය අවුරුදු 100 ගානක් තිස්සේ එකතු වෙලා හැදිච්ච ස්ථාන තියෙනවා අපි ඒවට කියන හොඩ්ස් කියලා ගොඩවල් කියලා කියනවා පුරාවස්තු එක ස්ථානයකට එක නැවකට එක සංස්කෘතියකට අයත් වෙන්නේ නැති ද්‍රව්‍ය ගණනාවක්. පැරණි ද්‍රව්‍ය ගණනාවක් මේ ස්ථානවල තියෙන්න පුළුවන්. මේ සියලු දේවල්ට අයිති නොවන යම් කිසි ද්‍රව්‍යයන් අපිට සමහර අවස්ථාවලදී හමු වෙනවා හඳුනානුගත ද්‍රව්‍ය වශයෙන් අපි හඳුන්වනවා. ඒකට අපි බලමු මේ එකින් එක. අපි ඉස්සෙල්ලා නැව් පෙන්වනවා නැව් වල ගොඩක් ඡායාරූප පෙන්වනවා මේ තියෙන්නේ ගුවන් යාන ලංකාවේ මෙතන තියෙනවා ත්‍රිකුණාමලයේ සහ පාස්කුඩා ප්‍රදේශයේ
මුහුදුපතුලින් හමු වෙන ගුවන් යාන ඡායරූපයක් කීපයක් තියෙනවා. මොකද vehicles කියලා. Other vehicles මේ car තියෙනවා. මේක අර VIP vehicles. මේ ගමේ ඈවක පටවල ගෙල්ලොපු වෙඩින වදින කාර් ගණනාවක් තියෙන නැව. ඊට අමතරව මේ ත්‍රිකුණාමලිය දෙවන ලෝක යුද්ධ සමයටයි නැවක තිබූ අර ආමඩ් වෙහිකල් එකක්. යුද ටැංකියකට සමාන එකක මේ කොටස් කීපයක් මේ තියෙන. ඒකට මේවා වාහන පොටවල් වලට අයිති වෙනවා. ඒකට අපි පුරාවන ටැංකර්ස් විදියට ගත්තොතින් මේ තියෙන්නේ මුහුදුපතුලේ ඒ වගේ ලී නැව් වලින් හමු වෙන නැංගුරම්. මේක 1795 ඉංග්‍රීසි නැවකින් ත්‍රිකුණාමලියේ තියෙන නැවේ තියෙන ඇන්කර් දෙක තාමත් ඒ විදිහටම ඔක තියෙනවා. මේ අපිට මෙතන තියෙන ඔක්කොම නැංගුරම් මේ සියලුම දේවල් අපිට පුත්තලම කල්පිටිය ප්‍රදේශයෙන් හම්බ වෙනවා. පුත්තලමේ විශේෂත්වයක් තියෙනවා. මේ පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ ගිලුණු නැව් හම්බ වෙන්නේ නැහැ. අපිට එකක් හම්බ වෙනවා. ගුවන් යාන දෙකක් හම්බ වෙනවා කලපුවෙන්. ඊට අමතරව නැව් යාත්‍රා කිසිවක් අපිට හමු වෙන්නේ නැහැ. නමුත් ඒ වෙනුවට විශාල ප්‍රමාණයක් නැංගුරම් පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. මුහුදේ දක්නට ලැබෙනවා. එතන මේ කාලතුවක්කු. මේ වැල්ලේ තියෙනවා, ගල් අතර තියෙනවා, විවිධ ප්‍රමාණයෙන් විවිධ ආකාරයෙන් හමු වෙන කාලතුවක්කු තියෙනවා. මේ කාලතුවක්කු ගණනාවක්ම මතු පිටට අරගෙන සංරක්ෂණය කරලා ඒවා කෞතුකාගාරවලත් ඔබට ත්‍රිකුණාමලියට ගියොතින් ත්‍රිකුණාමලිය නාවික හමුදා කෞතුකාගාරය ත්‍රිකුණාමලිය නාවික පුරාවිද්‍යා කෞතුකාගාරය ටවුන් එකේ තියෙන නැත්නම් අනිත් එක නාවික හමුදා කඳවුර ඇතුලේ තියෙන්නේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරය කොළඹ කෞතුකාගාරය වගේ හැම තැනකම මේ පැරණි කාලතුවක් මේ විශේෂණයක් මේක පැරණි ගිලී ගිය ගුවන් නැවකින් හම්බ වෙන මේවා මේ ලෙඩ් ෂොට්ස් අපි හඳුන්වනවා ඊයම් බෝල. මේ තමයි කාලතුවක් වලට දාලා උණ්ඩේ විදු විදිහට පාවිච්චි කරේ. අර කොටන තුවක් වලට විදු පිටා පුතුවක් වලට පාවිච්චි කරපු උණ්ඩේ විදු පාවිච්චි කරපු මේ දහස් ගාණක් මේ ලෙඩ් ෂොට්ස් ඊයම් බෝල අපිට හම්බ වෙනවා. එතකොට අපි නැව් ගැන කිව්වොතින් අපි නැව් මේ නැව් අපි 106 වාර්තාගත කරන්න ඉස්සෙල්ලා විවිධ ආකාරයෙන් අපි නැව් ගැන තොරතුරු එකතු කරා. විශේෂයෙන්ම අපිට විවිධ ආයතන වලින් විවිධ පුද්ගලයින්ගෙන් හමු වෙන තොරතුරු එකතු කරලා අපි ඩේටාබේස් එකක් වශයෙන් හදලා තියෙනවා. මේකේ මූලික අවස්ථා. එතන මේ තියෙන්නේ දර්ශන ජයවර්ධන මහත්මයා හරි ගස්සපු අපිත් එක්ක එකතු වෙලා ගොඩනගපු එක්තරා ආකාරයක මේ Excel sheet එකක් අපි මුල්ම අවස්ථාවේ මේක හරි ගැස්සුවේ ලංකාවේ නැව් කොච්චරක් තියෙනවද විවිධ නම් වලින් කෙක්කෙන හඳුන්වනවා ඒ ගැටලුව අයින් කරලා ඇත්තට වශයෙන්ම ෆිසිකලි අපි බලුවොත් හඳුනා ගන්න පුළුවන් නැව් කීයක්ද කියලා බලන එක. ඒකට මේ තොරතුරු අපිට වැදගත් වෙනවා පරීක්ෂණ සඳහා විවිධ තීරණ ගැනීම සඳහා ආයතන වලට මේ වගේ තොරතුරු අවශ්‍ය වෙනවා. මේ තියෙන තවත් ඒ දර්ශන ජයවර්ධන මහත්මයා විසින් එයාගේ වෙබ් පිටුව www.dietsrilanka.com කියන වෙබ් පිටුවේ විවිධ පළාත්වලට අයිති නැව් පිළිබඳ විස්තර ගොඩක් සඳහන් වෙනවා. එතකොට අපි මේ කතා කරපු ඔක්කොම තොරතුරුත් එක්ක අපි බලමු මොනවාද මේ underwater cultural heritage නැත්නම් ජලාශ්‍රිත පුරාවිද්‍යා උරුමය. අපි අර හැම දෙයක් ම ඇතුළුව කියන්නේ නැව් වෙන්න පුළුවන් කාලතුවක් වෙන්න පුළුවන් ඇන්කර් වෙන්න පුළුවන් වෙනත් වාහන වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම එක්ක අපි බලමු යුනෙස්කෝ සංවිධානය විසින් මොකක්ද ජලයේ ගිලුණු නැත්නම් ජලාශ්‍රිත සංස්කෘතික උරුමය වශයෙන් නිර්වචනය කරලා තියෙන්නේ කියලා. ඒකට අන්ඩර්වෝල්ඩ් එකේ තියෙන අන්ඩර්වෝල්ඩ් කල්චරල් heritage means all traces of human existence having a cultural, historical or archaeological character. يعني සංස්කෘතික ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ලක්ෂණ තිබෙන ඕනෑම භෞතික සාධකයක් මිනිසාගේ අතීතයට සම්බන්ධ භෞතික සාධක
totally which have been or totally underwater. Sampurnayenma jalayen yata vela thiyennat puluwan. Pasubiya kaalayeka jalayen yata vela thibbewa wennat puluwan. Periodically or continually. Ekenne nitharama jalayen yata vela sampurnayenma hama welayama jalayen yata vela thiyen dewal wennat puluwan. Witin wita jalayen matu wenawa yata wenawa. E wage tattweka thiyene ewat wenna puluwan. Me hama deyakma underwater cultural heritage වශයෙන් හඳුන්වනවා. හැබැයි මේවා අඩු වශයෙන් අවුරුදු 100ක්වත් පරණ වෙන්න ඕනේ කියන එක තමයි මේක මුළු ලෝකෙටම හරියන්න හරිගස ප්‍රඥප්තිය. ඒ නිසා මේගොල්ලෝ අවුරුදු 100 කියන එක පිළිගන්නවා. ඒක ලංකාවෙත් අපේ අවුරුදු 100 කියන එක අපේ පුරාවිද්‍යා පනතින්න ඒක සංස්කෘතික ගුරුමයන් පිළිබඳ පනතින්න අපිට පහදලා තියෙනවා. ඒකට මේ උදාහරණ කියනවා. Sites, structures, buildings, artifacts, human remains, together with their archaeological and natural context. අපිට සන්දර්භය කියලා කියනවා. ඒ කියන්නේ ඒක ඒ වස්තු මානව අවශේෂ වෙන්න පුළුවන්, ඇටකටු වෙන්න පුළුවන්, මිනිසුන් ගැටකටු වෙන්න පුළුවන්. අපිට ඒ වගේ දේවල් හම් වෙලා තියෙනවා. පුරාවස්තු වෙන්න පුළුවන්, බිල්ඩින් වල කොටස් වෙන්න පුළුවන්, නැව් වෙන්න පුළුවන්. හැබැයි ඒවා තනිතනියම නෙමෙයි, ඒවා තියෙන පරිසරයත් එක්ක තමයි අපිට වැදගත් වෙන්නේ. Vessels, aircrafts, other vehicles, or any other part, therefore, the cargo. Ekenne neve ginichcha dravya velinda dravyat me godawalata aithi wenawa. Other contents together with the archaeological or natural contents. Eke sandarbhaya. Eka tiyena parisarayak ekkama thamai me wedagathkama tiyenne. Api purawastuwak me sandarbhayen wen karala godata genalla me parisarayen wen karala godata genalla meka hoya gatte kotanada kotaninda kiyala toraturak nathuwa tiyena ekak apita purawastuwak widiyata apita salaganna ba meka kohenda hambune kotaninda hambune kiyana datta toraturu apita wedagath wenawa meka avasana wasin tiyenawa objects of prehistoric characters pragaitihasika man issala pennwe pragaitihasika geta aiti manava ithihase arambenna pera එකපු ජනතාවට අයිති පුරා විද්‍යාත්මක අවශේෂ cultural heritage වශයෙන් හඳුන්වනවා. ඊට අමතරව කියනවා මේකට අයිති නොවන දේවල් අවුරුදු 100කට වඩා පැරණි වුණත් මම ඇහෙනවද? ඔව් සර්. එතන මුඛරි ස්ටක් නැප ප්‍රොසෙස් එකට. හරි. මේගොල්ලෝ කියනවා අවුරුදු 100කට වඩා පැරණි වුණත් මොහොතේ සවි කරපු පයිප්ලයින්ස්, බටලයින් මේ සංවේදන වයර් ගෙනියපු පැරණි බටලයින්, තෙල්, ඉන්ධන, ගෑස් ගෙනියපු බට ස්ට්‍රක්චර්. මේවා දැන් භාවිතා නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 100කට වඩා පැරණි වෙන්න පුළුවන්. හැබැයි මේවා පිළිගන්නේ නැහැ සංස්කෘතික උරුමයේ. ඒකට හේතු වෙලා තියෙන්නේ මේවා භාවිතා කරපු කම්පැනි සමාගම් අයිතිකාරයෝ තාමත් ඉන්නවා. ඒ සමාගම් තියෙනවා. එතකොට ඒවා ඒ වගේ යම්කිසි අයිතියක් හැඟවෙන නිසා මේක එක හේතුවක්. තව හේතු ගණනාවක් තියෙනවා. ඒවා අයිතිකාරයක් සහ අයිතියක් හැඟවෙන දේවල් තියෙන නිසා මේවා සංස්කෘතික උරුමය වශයෙන් සැලකන්නේ නැහැ. හරි. අපි දැන් බලමු මේ ලංකාව වටේ තියෙන ඉසිරිලා තියෙන නෞකා මොනවාද මොන වගේ දේවල්ද ඉති තියෙන්නේ අපිට ලොකුම ඝනත්වයක් වැඩිම ඉඩ ප්‍රමාණයක වැඩිම වර්ග ප්‍රමාණය අඩු ප්‍රමාණයක වැඩිම නැව් ප්‍රමාණයක් ඉළුණු නැව් ප්‍රමාණයක් ඩෙන්සිටි එක වැඩිම ස්ථානයක් විදියට හමු වෙන්නේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කොළඹ අපි කියපුවම පානදුරේ ඉඳලා අපි මීගමුව දක්වා ගත්තහම අපිට නෞකා ගිණුම් නෞකා රාශියක් දක්නට ලැබෙනවා මම මේ කියන දේවල්
ඡායාරූප වලින් පෙන්වන්නට වඩා මම වීඩියෝ දර්ශන කීපයක් පෙන්වන්න ඕගලන්ට පහසුවෙන් වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්න. මේ වීඩියෝ එක පේනවද? ඔව් සර් පේනවා. මේ මම අර ඉස්සලා කියපු සියපෑක් කියන නැව අඟුලාන ප්‍රදේශයේ ඉල්ලලා තියෙන විශාල ලෝහ යකඩ නෞකාව තාම හොඳින් කොටස් පේන්න තියෙනවා. විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිතව තියෙන වාසියක් තමයි තාම ඉක්මනින් මේ නැව් වලට ළඟා වෙන්න පුළුවන්. හැබැයි මේ නැව් කොළඹ අවට ප්‍රදේශයේ හුඟක් ගැඹුරෙන් තමයි තියෙන්නේ. හැබැයි ඒකම ගොඩාක් විසිබිලිටි එක අපිට ජලයේ දෘශ්‍යතාවය අපිට හොඳට පැහැදිලිව නැවේ කොටස් බලා ගන්න තියෙන හැකියාව වැඩි කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල. එකවර ගැඹුරු තත්ත්වයට පත් වීම වැඩි ගැඹුරක හිටීමත් ඒකට හේතු වෙලා තියෙනවා. ඉතින් තවත් කොළඹම ළඟම තියෙන ගල් කිස්ස ඉදිරිපිට තියෙන තවත් නෞකාවක්. මේ මීගමේ අර VIP කාර් එක කොළඹ අවට තියෙන නැවකාවල ගාක් පැරණි නැවකා අඩුයි. අපිට පැරණි නැවකා වශයෙන් පළවෙනි ලෝක යුද්ධයට අයිති සහ දෙවන ලෝක යුද්ධයට අයිති නැවකා කීපයක්ම හමු වෙනවා. අනිත් ඒවා ගොඩාක් වෙලාට වරායට පැමිණි වෙළඳ යාත්‍රා ඉලුණු යාත්‍රා වශයෙන් තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ.
ඊළඟට අපි උතුරු ප්‍රදේශයට ගියොත් උතුරේත් අපිට ගිලුණු නෞකා රාශියක් හම්බ වෙනවා. හැබැයි අපේ පර්යේෂණ යක් කරපු ප්‍රමාණය යම් කිසි අඩුවක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම යාපනය, මන්නාරම මුලතිව් දක්වා ඉහළ කලාපේ. ඒ නිසා අපිට දැනට වාර්තා වෙලා තියෙන ගිලුණු නෞකා ප්‍රමාණය අවමයි. නමුත් අපිට මුලතිව් වලට යද්දී සහය තනින් පල්ලෙහාට නැගෙනහිර ප්‍රදේශයට එද්දී නෞකා විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ මෙතන තියෙන්නේ මුලතිව් වලින් අපිට හම්බ වෙන 1885 ඉලීගිය SS ඉන්දස් කියන නෞකාව. මේකේ පර්යේෂණ රාශියක් දැන් අවුරුදු ගණනාවක් සිට පර්යේෂණ සහ කැණීම් රාශියක් සිදු වෙනවා. මේකේ මෙනවේ එක විශේෂත්වයක් තමයි 1885 වකට ඉන්දියාවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ කනින්හැම් ඇලෙක්සැන්ඩර් කනින්හැම් මහතා ඉන්දියාවේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයිති සාංචි සහ බාරුත් ආශ්‍රිත කැණීම් වලින් සොයා ගන්නා ලද විශිෂ්ට වර්ගයේ පුරාවස්තු ගණනාවක්. මේ නැවේ එංගලන්ත කෞතුකාගාරයට බ්‍රිටිෂ් මියුසියම් එකට මෙතනේ කෞතුකාගාරයට පිටත් කරලා තියෙනවා කියන වාර්තා හමු වීම. නමුත් ඒකට ඒ ගමන යන්න හම්බුනේ නැහැ. මුලදී වලදී මේ නැව සම්පූර්ණයෙන්ම නිලිය ගියා. නමුත් ඒවකට ඒ වාර්තාවල නැව පිළිබඳ නැවේ ගිලීම සම්බන්ධ වාර්තාවල අපිට හරියට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නැවේ සියලුම සිද්ධීන් එහි දක්නට ලැබෙනවා ගිලීම ගිලුණු සිදුවීම වාර්තා කරලා තියෙනවා. නමුත් එහි ගෙන ගිය මේ ද්‍රව්‍ය බේරා ගත්තාද ගොඩ ගත්තාද කියන එක සම්බන්ධයෙන් වාර්තා වෙලා නැහැ. ඒ නිසා මේවා තාමත් මේ නැවේ තියෙනවාද කියන එක සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. අපි ඉදින් දිගටම මේ පරීක්ෂණ සහ කැණීම් සිදු කරගෙන යනවා. ඒතර අපි නැවත වරාවක් නැගෙනහිරට ආවොත් නැගෙනහිරට තාම විශාල ප්‍රමාණයක් නෞකා කිලෝමීටර් නෞකා ප්‍රමාණයක් දක්ින්න ලැබෙන ප්‍රදේශයක්. හැබැයි මේකේ අපි බැලුවොත් මේ ප්‍රදේශය දිහා බැලුවොත් ඉතා දීර්ඝ වෙරළ තීරයක් පුරා තමයි මේ නැව් විසිරීලා තියෙන කිලුණු නෞකා කොළඹ වගේ එක තැනක නෙවෙයි. මේ මේ ප්‍රදේශය තාම විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයට අයිති විශාල නැව් ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව ඉන්දියාව ආශ්‍රිතව නැගෙනහිර බුරුමය අග්නිදිග ආසියාවේ සිට බටහිරට ගමන් කරපු වෙළඳ නැව් රාශියක් මේ වෙරළ තීරයේ ඉරිලා තියෙනවා. මේ තියෙන්නේ අර පැරණි ලෝකයේ ප්‍රථම ගුවන් යාන භාවිතා කරන්න පුළුවන් නෞකා වශයෙන් ගොඩ බාන්න පුළුවන් නෞකා වශයෙන් හඳුන්වපු HMS Hermes කියන නෞකාව ඉල්ලා ගිය ස්ථානයක් තියෙන්නේ මඩකලපුවේ. මම මේට අමතරව මේ නැව් ගැනම සම්බන්ධයෙන් කතා කරද්දී ත්‍රිකුණාමලයේ එක් උදාහරණයක් තවත් ඒ වගේ ස්ථාන කීපයක් තියෙන එක් උදාහරණයක් වශයෙන් ගන්නවා. ගිලුණු නෞකා නොවන නමුත් ඉතාම වැදගත් වන පුරාවිද්‍යාත්මක සංස්කෘතික උරුමයන් තියෙන ස්ථානයක් වශයෙන් ත්‍රිකුණාමලයේ හඳුන්වන්න පුළුවන්. ඔගොල්ලෝ ත්‍රිකුණාමලයට ගියේ ගොඩ දෙනෙක් දන්නවා ඇති අපි ෆ්‍රෙඩ්රික් ෆෝර්ට් එක ඩච් ෆෝර්ට් එක ඇතුළට ගියාම ඒකේ කෙරෝලටම ගියාම අපිට තියෙනවා ශිව දේවාලයක්. මේ ශිව දේවාලයේ පල්ලෙහා තියෙන ස්ථානය තමයි මේ පේන්නේ. ඒකට එතන ඒ ක්ලිෆ් එක ස්වාමි රොක් කියලා කියනවා. කොණේශ්වරම් රොක් එක කියලා කියනවා. මේ ස්ථානය ආශ්‍රිත මේ ඔබලාට පේන විදිහට ඉතාම පැහැදිලි වතුර තියෙන මුහුදු කලාපේ ඉතාම හොඳ මුහුදු තත්ත්වයක් තියෙනවා. එතකොට මෙතනදී කිමිදුම් කටයුතු වලට මේ ප්‍රදේශය ඉතාම වැදගත්කමක් දක්වනවා. ඒ වගේම ජනප්‍රිය. ඒකට දැන් ඔයගොල්ලන්ට ගියහම මේ තියෙන මේ කෝවිල තමයි පරිල හැපෙන්නේ. හැබැයි දැන් අපි අවුරුදු 100කට උඩදී ගත්තොතින් එහෙම කෝවිලක් කිසිම දෙයක් එතන තිබිලා නැහැ. මෙන්න මේ කණුව. මේ ගල් කණුව පැරණි පන්සලක හෝ දේවාලයකට අයිති ශිව දේවාලයකට අයිති මේ කණුව තමයි මෙතන තිබිලා තියෙන්නේ. නටබුන් රාශියක් තිබෙනවා. එතකොට මේ මේ සියලු මිදි කිරීම් මෑත කාලිනු ඉදි කරපු දේවල්. හැබැයි මෙතන ලොකු ප්‍රසිද්ධියක් තියෙන 1960 70 දශකයේ මේ පැරණි
පන්සලේ නැත්තම් දේවාලයේ ශිව දේවාලයේ කොටස් ටෙම්පල් එකේ කොටස් මේ පල්ලේ එහා තියෙනවා කියන හේතුව මත ඒක බලන්න කිමිඳුන් කටයුතු කරන්න ගොඩනැගිලි සංචාරක කර්මාන්තයට එකතු වෙලා ඉන්න කිමිඳුම් සංචාරක කර්මාන්තේ ක්‍රියාත්මක කරන කොට දෙනෙක් මේ තැන් වලට විදේශිකයන් එක්කන් යනවා. එතකොට මේ මෑත කාලීන කොන්ක්‍රීට් සිමෙන්ති වලින් හදවපු රූප. හැබැයි මේකට මූලික වෙන්නේ තව එක හේතුවක් තමයි. මේ තීන අපි ගුවන් ඡායාරූපයක් අරන් බලුවින් මෙන්න මේ කොටස තමයි ඔය කිමිඳුම් කටයුතු වලට භාවිත කරන්නේ. සහ මේ ප්‍රසිද්ධියක් උසුලන්නේ අන්ඩවෝටර් ටෙම්පල් එක කොටස් තියෙනවා කියලා. හැබැයි මේක ඇත්තටම අන්ඩවෝටර් ටෙම්පල් එකක් නෙමෙයි. ඉත ටෙම්පල් එකේ අන්සලේ දේවාලයේ කොටස් පල්ලෙහාට වැටීමෙන් පෙරලීමෙන් මෙතන තිබ්බ සංස්කෘතික උරුමයන් සියල්ලම පෘතුගීසින් විනාශ කරලා මෙතනින් පල්ලෙහාට දැම්මා කියලා ලිපි ලේඛනවල ඉතිහාසයේ සඳහන් වෙනවා. එතකොට මේ කොටස් සම්බන්ධයෙන් තමයි මේ ජනප්‍රියත්වය තියෙන්නේ. ඒකට හේතු වෙලා තියෙනවා 1960-70 දශකයේ ආතසි ක්ලක් මහතා එතන කරපු කිමිඳුම් පරිශ්‍රම ගවේෂණ. එතකොට ඒගොල්ලන්ට එතනින් එයා වාර්තා කළා තියෙනවා පැරණි ගොඩනැගිලි වල කොටස් රාශියක් හමු වුණා කියන එක සහ විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ කණ්ඩායම හිටු මයික් පිල්සන් කියන කෙනා රන්මුතු දුව ආශ්‍රිතව කටයුතු කරද්දී චිත්‍රපටයේ කටයුතු කරද්දී මේ ඉන්නේ මෙතනින් මේ ගාමිණී පොන්සෙක්කා සන් මේ තියෙන්නේ ස්වයම්භූ සිවලිංගය නමින් හඳුන සිවලිංගයක් මෙතනින් හමු වුණා. ඒකට මේකම ගෙනල්ලා මේ කෝවිලේ තියලා මේ පුද පූජා පවත්වන අවස්ථාවක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ පන්සලේ කොටස් මෙතන තියෙනවා කියප එක නිසා විශේෂ තත්ත්වයක් මෙතනට හේතු හිමි වෙලා තියෙනවා. මේ නටුම් බලන්න මේම දේවල් හොයන්න කට්ටිය ගිහලා තියෙනවා. අපිට අපි තොරවිද්‍යා පරීක්ෂණ කරද්දී මේ ප්‍රදේශය පරීක්ෂා කරා අපිට හමු වුණා පාදම් ඒ කියන්නේ පැරණි ගොඩනැගිලි වල පාදම් රාශියක් අපිට හමු වුණා. නමුත් තවදුරටත් අපි අපේ ගවේෂණයේ මේ දෙපැත්තට විශේෂයෙන්ම යොමු කරා. එතකොට අපිට මෙන්න මේ ප්‍රදේශයේ ඉතා විශාල ප්‍රමාණයක් එතෙක් හමු නොවූ සීක්ලාක් හතර පිරිසවත් හමු නොවූ විශාල රටමුන් ප්‍රමාණයක් මේ හරියම් හමු වුණා. දැන් මේ තියෙන අර පාද මේක තියෙන්නේ අර මුලින් සඳහන් කරපු ස්ථානේ. මෙන්න මෙතන තමයි මේ පාදන් තියෙන්නේ. එතකොට මම දැන් අලුතෙන් පෙන්වපු ස්ථානේ අපිට මේ වගේ ගල් අතර තියෙන ගල් කණු පිරිමවල කොටස් රාශිය අපිට හමු වුණා. මේ මෙතන මම පෙන්නන්නේ පැරණි ඉතාම පැරණි සලකුණක් සහිත ගල් පුවරුවක්. මේකට යන්තම් පේන්නේ මම මේක මේ උඩින් ඇඳලා තියෙන්නේ මෙන්න මේ සලකුණ. නන්දිපාද සලකුණ සහ මේ වැටක් මත ඔන්න රේල් එකක් කියලා කියන රේල් එකක් මත තියෙන නන්දිපාද සලකුණ සහිත සලකුණ මේක ඉතාම පැරණි සංස්කෘතික සිම්බල් එකක් සලකුණා. මේක අපිට හමු වෙනවා. මේ තියෙනකොට පේනවා ඉතින් මේ ගල් කණු. මේ ගල් කණු. මේක මෙතන මේක මේ ගල් කණු රාශිය මේ ස්ථානයේ අපිට හමු වෙනවා. ඊට අමතරව අපිට හමු වෙනවා මේ පේන මේ අමුතු හැඩතියි. හරි මේවා මේ ගල් ගලින් නිම කර ඒක අපිට ගෙනල්ලා සංරක්ෂණයට කරන්න පෙර ක්ලීන් කරන්න ඉස්සලා මේ අවස්ථාව මේ හොඳ ඉව රූප දෙක හොඳින් ලැබෙනවා. මේ වගේ මෙතන තවක් ගලක එකක් අපි කියනවා මේ ස්ථානයකට ඇතුළු වෙන එන්ට්‍රන්ස් එකක කොරවාස්විත කොටස් රාශියක් කැඩිලා බිත්තක් මේ ඒ ප්‍රදේශයේ ත්‍රිමාණ ආකාරයේ ඡායාරූපගත කරලා
අවස්ථාවක් ඉතින් මෙතන තමයි මඩ කලපුවෙත් ගිලුණු නෞකා රාශියක් දක්නට ලැබෙනවා. ඒ වගේම හොඳ දෘශ්‍යතාවයක් visibility එකක් තියෙන නිසා සංචාරක ආකර්ෂණයක් වැඩිපුර තියෙන ස්ථානයක්. මේ කොමාරි නැත්නම් සංගමන් තොඩුව කන්දෙන් පොයින්ට් එකෙන් පල්ලෙහාට තියෙන උමරි කියන ප්‍රදේශයේ නැත්නම් කොමාරි කියන ප්‍රදේශයේ අයිති වාෂ්ප බලයෙන් යාත්‍රා කරපු නෞකාවක් තම වැඩි ජෛව විවිධත්වයක් තියෙන කොරල් හැදිලා තියෙන පරිසරයක් මේ යාත්‍රා ආශ්‍රිතව දැක ගන්න පුළුවන්. අපි දකුණට ආවොතින් අපිට දකුණෙත් වැඩි ප්‍රමාණයක් ගිලුණු නෞකා ඉතා විශාල ප්‍රමාණයක් දකුණට ලැබෙන ප්‍රදේශයක්. අපි කිරින්දේ කලටුපාන යාල ප්‍රදේශයේ ඉඳලා පේරුවල අලුත්ගම දක්වා දකුණු මුහුදු තීරයේ විහිදෙනවා. එතකොට ඒ ප්‍රදේශයේ තියෙන නෞකා රාශියක් අපිට දකුණට ලැබෙනවා. විවිධ කාලවකවානවලට අයිති විශේෂයෙන්ම ගාල්ල ආශ්‍රිතව ලන්දේසි නැව් කිහිපයක්ම දකින්න ලැබෙනවා. දකුණ ඊටත් වඩා විශේෂ වෙනවා. ලංකාවේ හමු වෙන පැරණිම යාත්‍රාව ගොඩවාය යාත්‍රාව වශයෙන් හමු වෙන වසර 2000ක් පමණ පැරණි, කියන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසට පමණ අයිති වෙන යාත්‍රාවක සුන්බුන්ද අපිට මේ දකුණු ප්‍රදේශයෙන් තමයි හමු වෙන්නේ. මේ ගාල්ල වරාය ආශ්‍රිත බැලුවොත් අපිට තව විශාල නෞකා ප්‍රමාණයක් ඉල්ලා තිබිලා දකුණට ලැබෙනවා.
කාල වරායතුලත් අපිට ඒ වගේම දක්නට ලැබෙනවා. අපි ගොඩවාය කියන යාත්‍රාව සම්බන්ධයෙන් අපි කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. දැන් අපි නැව් ගැන මේ ගිලුන් නෞකා ගැන කතා කරද්දී ඇයි මේව අපි පරිශ්‍රය කරන්නේ? අපි මේව ඇයි හොයාගන්නේ? අපි මේ සම්බන්ධයෙන් උනන්දු වෙන්නේ ඇයි? මේ වගේ ප්‍රශ්න රාශියක් ඇති වෙන්න පුළුවන්. සමහර අය හේතු දන්නවා, සමහර අය නොදන්නවා වෙන්න පුළුවන්. ඒකට මේ හේතු ගණනාවක් තියෙනවා. මම කීපයක් සරලව මතක් කරොත් එකක් තමයි අපේ ඉතිහාසය පිළිබඳ කරුණු. අපේ ජාත්‍යන්තර සමානතා ප්‍රවෘත්ති මොන රටවල් එක්කද අපේ ඉතිහාසය හැඩගැටුනේ කොහොමද? ඒකට හේතු වෙන මොන ජාතින්ද අපේ ලංකාවට පැමිණියේ? අපි වෙළඳාම් කරේ කාත් එක්කද? අපි මොනවාද වෙළඳාම් කරේ? මේ වගේ තොරතුරු රාශියක් අපිට මේ නැව් ආශ්‍රිතව හොයාගන්න පුළුවන්. ඊට අමතරව අපේ නෞකා සෑදීමේ තාක්ෂණය ලංකාවේ නැව් තිබ්බද? ඒව කොහොමද හදලා තිබ්බේ? නැත්තම් අපි ලංකාව කියන තැනින් එළියට ගිහිල්ලා මේ කලාපයේ භාවිතා කරපු ජලද යාත්‍රා මොනවාද? ඒ වගේ නිර්මාණ ශිල්පයේ කුමක්ද? ඒව ඒ කාලේ ඒ තාක්ෂණය භාවිතා කරේ කොහොමද? ඒ තාක්ෂණය ආවේ කොහෙන්ද? ඒවයින් දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවාද? මේ වගේ දේවල් අපිට හොයාගන්න පුළුවන් වෙනවා මේ ගිලුණ අවකාශිකව. අපිට නැව් ගැන කතා කරපුවාම ඊට අමතරව අපිට cultural heritage වශයෙන් සංස්කෘතික උරුම වශයෙන් හමු වෙන මානව යටගියාවට ඉතිහාසයට සම්බන්ධ සියලුම භෞතික සාධක අපේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්න පැරණි මිනිසාව පැරණි සමාජය හඳුනා ගන්න අපිට උදව් වෙනවා. මේ අමතරව මේ ගිලුණ නෞකා තා විශාල වශයෙන් ජීව විද්‍යාත්මකව මෙරණ සමුද්‍ර ජීවය පෝෂණය කරන්න හේතු වෙනවා. මේ හැම නැවක් මම දැකලා තියෙන දැන් මේ අපි 100ක් ගැන කතා කරනවා. ඒ 100 එක අයිති හැම නැවක්ම තා විශාල වශයෙන් මත්ස්‍ය අභිජනනයේ සිටින මත්ුන්ට ආරක්ෂාව සපයන දහස් ගාණක් ලක්ෂ ගාණක් කෝටි ගාණක් මාළු පැටවුන් බිහිවන ස්ථාන. ඒවා ආරක්ෂිත ස්ථාන. ඒ වගේ ජෛව විවිධත්වය ඉතාම වැඩි. කොරල් ඇතුළු ජීව විද්‍යාත්මක සතුන් ශාක මේ හැම දෙයක්ම විවිධත්වයෙන් යුතුව ආරක්ෂා වෙන ස්ථාන වශයෙන් අපිට මේවා හඳුන්වන්න පුළුවන්. ඒතකොට සංචාරක ව්‍යාපාර නැව් බලන්නේන මේ මත්සීන් බලන්නේන මේ කොරල් බලන්නේන සංචාරක ව්‍යාපාරය අපේ රටට දැන් අපිට පේනවා කොච්චර අපිට ආර්ථික ගැටලු රාශියක් ඇතුළත් වෙනවද මේ සංචාරකින් ලංකාවට එන්නේ නැති වුණාම. ඒකට අපිට විදේශ විනිමය ගෙනෙන සංචාරක කර්මාන්තයට අත්‍යවශ්‍යයක් වශයෙන් මේ ඉරුණු නෞකා හඳුන්වන්න පුළුවන්. මේ වගේම දීවර කර්මාන්තයට මත්ස්‍ය අභිජනනයට දීවර කර්මාන්තයේ මසුන් මුහුදේ වැඩි වෙන්න හේතු වන ස්ථාන. ඒ ජීව විද්‍යාත්මක අගය බයෝඩයිවර්සිටි එක වැඩි කරන ස්ථාන වශයෙන් මේ නෞකා හඳුන්වන්න පුළුවන්. එතකොට දැන් මේ ගොඩවාය කියන නම ගත්තාම ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසට අයිති පැරණි යාත්‍රාව ආසියානු පැසිෆික් කලාපේ කියන්නේ අප්‍රිකාව ඉඳලා ඇමරිකාව දක්වා ඉන්දියානු සාගරය සහ පැසිෆික් සාගරය අපි හඳුන්වන සාගර දෙක ගත්තාම පැසිෆික් සාගරයයි ඉන්දියානු සාගරය අතර කලාපය ගත්තාම හමු වෙන පැරණිම නෞකාව තමයි මේ ගොඩවායෙන් අපිට හමු වෙන්නේ. ඒක මේ පේනවනේ දැන් මේ අර නැවුල කියන කිසිම සලකුණක් මෙතන නැහැ. මේ තියෙන්නේ ගොඩල්ල නැවේ කොටස්. මේක නැවක් වශයෙන් අපිට කිසිම ආකාරයෙන් හමුවන්න බෑ. කොරල් පරයක් වගේ. ඒකට මේ ගොඩවාය කියන්නේ කොහෙද කියලා බැලුවොත් අපි අම්බන්තොට අම්බලන්තොටත් අතර වලවේගඟ මුහුදට වැටෙන මේ තියෙන වලවේගඟ මුහුදට වැටෙන ස්ථානය තමයි අපි ගොඩවාය කියලා කියන්නේ. ඒකට ඊට කිලෝමීටර් 3ක් 4ක් පමණ දුරින් මුහුදේ තියෙන ස්ථානයක තමයි මීටර් 30ක් පමණ ගැඹුරේ තමයි මේ ගොඩවාය වශයෙන් නමින් අපි හඳුන්වන ගිලුණු යාත්‍රාව අපිට හමු වෙන්නේ. මේකට තව ඓතිහාසික වශයෙන් වැදගත් වෙන ස්ථානය පොටපත් මේ ගොඩවාය පන්සලිය අපිට හමු වෙනවා සෙල්ලිපියක්. ඒකයි තියෙන ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසට කියන්නේ ගජබා රජුරුවන්ගේ කාලයට පළවෙනි ගජබා රජුරුව කාලයට ඒකේ පැහැදිලිව කියලා තියෙනවා ගොඩවායේ තියෙන පටුනේ වරායෙන් ලැබෙන ආදායම් බදු පන්සලට පූජා කරනවා කියන එක. ඒකට ආදායම් බදු ගැනීම තරම් සංවිධානාත්මක වරායක් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ දැනට අවුරුදු 1800කට පමණ පෙර
මේ ස්ථානයේ තිබිලා තියෙනවා. ඒතකොට මේ ගොඩවාය ප්‍රසිද්ධ වෙන්නත් ඒ ආශ්‍රිතව මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ කරන්න හේතු වෙන්නේ මේ සෙල් ලිපිය. ඒතකොට මේ නැවෙන් අපිට හමු වෙන දේවල් අපි බලුවොත් මේ නැවේ ගෙන ගිය දේවල් මොනවාද කියලා බලුවොත් අපි ඒවා හොයාගන්න පර්යේෂණ කැණීම් රාශියක් මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. ගන්න පේනවා ඇති මේ කිසිම ආකාරයකට මේ ගල් මුහුදුපත්ල තියෙන ගල් හා සමානයි. කොරල් පර හා සමානයි. නමුත් මේක තමයි මේ නැවර්. නැවර් කැරි කොටස් තුනකට කැඩලා තියෙන්නේ කොටස් තුනකට. මේ තමයි සම්පූර්ණ නැව. මේක මීටර් 25ක් පමණ දිග කුඩා යාත්‍රාවක් වශයෙන් තමයි අපි දැනට හඳුනාගන්නේ. එතකොට මේකෙන් හමු වෙන දේවල් මොනවාද කියලා. මැටි බඳුන් විශාල සංඛ්‍යාවක් හම්බ වෙනවා. මේ මැටි බඳුන් ඉතාමලි මාසුවෙන් කාලනිර්ණය කරන්න පුළුවන්. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසට අයිති වෙන මැටි බඳුන් රාශියක් මේකෙන් හමු වෙනවා. ඊළඟට මේ ඇඹරුම් ගල් භාවිතා නොකරන ලද කියන්නේ නිමවලා අපි දැන් අපිට පුරාවිද්‍යා ස්ථාන වලින් ගොඩාක් මේ වගේ ඇඹරුම් ගල් හම්බ වෙනවා ලංකාවේ ගොඩබිමේ. ඒ හැම එකක්ම අපිට පහසුවෙන් හඳුන ගන්න පුළුවන්. මොකද ඇඹරුම් ගල මේ මිරිස් ගල කියලා අපි හඳුනන ඇඹරුම් ගල පාවිච්චි කරලා මේ ගල හොඳට ගෙවිලා තියෙනවා. දැන් මේ නැවෙන් හම්බ වෙන ඒවා කිසිම ගෙවීමක් නැති අලුතෙන්ම හදපු ඇඹරුම් ගල් මේ අත්ගලක් සමගම තමයි අපිට හම්බ වෙන්නේ. මේවා දැන් අපිට 10කට වැඩි හම්බ වෙනවා. ඒකට මේවා මේ නැවේගෙන ගිය වෙළඳාම්. අප කාට හරි විකුණන්න මොන රටට ගියාද, මොන ප්‍රදේශයට ගියාද, මොන පැත්තෙන් එනවාද කියන එක අපි සාමාන්‍යයෙන් තාම හොයාගෙන නැහැ. අපි තාම පරීක්ෂණ පවත්වනවා. ඒකට මේවා මේකේ ගෙන ගිය වෙළඳ ද්‍රව්‍ය. මේ තියෙන්නේ නැවේ ලී කොටස්. ඒකට මේ 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 ලී නැව ඇතුලේ හැංගිලා තියෙනවා අවුරුදු 2000ක් පරණ නාවක යාත්‍රා නිර්මාණය කිරීමේ තාක්ෂණය. ඒ කාලේ අවුරුදු 2000ක් ඉස්සෙල්ලා කොහොමද යාත්‍රාවක් හැදුවේ මේ කලාපේ, අපේ කලාපේ ලංකාවේ වෙන්න පුළුවන්, මේක ඉන්දියානු සාගර කලාපේ වෙන රටක වෙන්නත් පුළුවන්, ලංකාවේ හදපු එකක් වෙන්නත් පුළුවන්, ලංකාවට අයිති එකක් වෙන්නත් පුළුවන්. තාම මේ පරීක්ෂණ සිදු කරන නිසා අපිට ඒක හරියටම කියන්න බැහැ. මේවා මේ පිළිබඳ අදහසක් ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ලී ගොඩ ඇතුලේ, මේ ගොඩල් ඇතුලේ තියෙන ලී කොටස් පරීක්ෂා කරාම තමයි. මේ මම ඉස්සලා කිව්වාගේ හමු වෙන මැටි බඳුන්. එතකොට අපි එතනින්ම පොඩ්ඩක් නැවතිලා අපි අවසාන කොටසට එන්න ඉස්සෙල්ලා දකුණින් හම්බ වෙන තවත් යාත්‍රා කීපයක් පිළිබඳ වීඩියෝ කොටස් කීපයක් බලලා ඉමු. මේ වීඩියෝ එක පේනවද? ඔව් සර් පේනවා. මේ කිරින්ද ප්‍රදේශයේ අපි පොප රෙක් තඹ නෞකාව වශයෙන් හම්බ වෙන එක. තඹ නෞකාව කියන්නේ මේකෙන් විශාල ප්‍රමාණයක් තඹ කොටස් සහ තඹ ඇන හමු වෙනවා. ඒ නිසා මේකට ප්‍රාදේශීය වශයෙන් හඳුන්වන නම තමයි තඹ නෞකාව කියන එක. මුල පේන ඇති මේ මත්සෙන් කොච්චර ප්‍රමාණයක් මේක ඉන්නවද කියන එක. මේ ගොඩවාය ආශ්‍රිතව නියන්දගල කියන ප්‍රදේශයේ හම්බන්තොට ආශ්‍රිත ළඟින් තියෙන තැනක ගිල්ල තියෙන තවත් යකඩ නෞකාවක්.
මේ ගාල්ලේ ගිල්ල තියෙන නෞකාවක්. හික්කඩුව ප්‍රදේශයේ කියලා තියෙන Earl of Shaftesbury කියන නෞකාව. සියලු දෙනාම සංචාරකයෝ. ඒ අපි එන්නව බලන්න ගිය වෙලාවේ විවිධ හිමිදුම් මධ්‍යස්ථාන ධාර්මික සෙන්ටර් වලින් එනව බලන්න හිටපු What do I can gamble and meet? Yeah, gamble is a cover in the computer. It's හොඳට භාවිතා කරපු ජලජ යාත්‍රා සම්බන්ධයෙන් අපිට තියෙන්නේ දැනට තියෙන්නේ මේ ගොඩවාය කියන උදාහරණය පමණයි. ඊට අමතරව අපිට ඓතිහාසික තොරතුරු රාශියක් ශිලා ලිපි වලින් මැටි කටු වල මැටි බඳුන් වල අඳින සලකුණු වලින් මේ ක්‍රිස්තු පූර්ව පළවෙනි දෙවන සියවස් වල බෝට්ටු යාත්‍රා මෝදි හෝ ගඟේ හෝ ගමන් කරපු යාත්‍රා වල සලකුණු තමයි මේ අපිට දකින්න ලැබෙන්නේ. මේවත් අපිට වැදගත් වෙනවා මේ පිළිබඳ පරිශන කරද්දී. ඒකට අපි බැලුවොත් ඉතාම පහසුවෙන් සහ තාක්ෂණයේ අඩුම වශයෙන් අපිට භාවිතා කරලා හදාගන්න පුළුවන් යාත්‍රා මේ ලෝකේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ හැම තැනම මේ තොරතුරු අපිට බලන්න දක්නට පුළුවන්. මේ අපි පහුර කියලා කියනවා. අපි බටවලින් දාලා අපි අදටත් පාවිච්චි කරනවා. ඒකට මේ ලොග් බෝඩ් කොට එකතු කරලා හරි ගස්සන එක. මේ කඳක් හාරලා හරි ගස්ස ගන්න බෝට්ටුවක් මේ පට්ටාවලින් ගසක පට්ටාවලින් නැත්නම් හම් වලින් හදා ගන්න ප්‍රාථමික ආකාරයේ මුල්ම අවධියේ බෝට්ටුවක්. හැබැයි අවුරුදු දහස් ගානකට උඩදී අවුරුදු 5000කට 6000කට පමණ යුගයේදී මුල්ම මිනිසා සංචාරය ආරම්භ කරන වෙලාවේ ඉඳලා අපිට අවුරුදු 1000ක් 3000ක් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ අපේ මූලික රටේ ලංකාවේ මුල්ම ඓතිහාසික අවධිවලදී ගංගාවක් මුදත් තරණය කරන්න මිනිස්සු භාවිතා කරපු මූලික යාත්‍රාවක හැඩහුරුකම් තමයි මේ ලෝකේ හැමතැනම මේක දකින්න ලැබෙනවා. අපිට මේකේ විමතිය තියෙන්නේ දැන් අදටත් මේ
දේවල් මේ විදිහටම අපි පාවිච්චි කරනවා. අපිට යම් කිසි ආකාරයක සම්පත් නැති මේ ළමයි ගම් වතුර කාලේට මේවා අපිට හදනවා පේනවා. වෙන කිසිම ආකාරයකට මුදෙන් ජල පහරකින් ගොඩ වෙන්න අපිට අවස්ථාවක් උපකරණයක් බෝට්ටුවක් නැති නොතින් අපි හදාගන්නෙත් මේ වගේ එකක්. ඒතකොට මේ භෞතික විද්‍යාත්මක දැනුම නොගිලෙන ලිප්පෙන ද්‍රව්‍ය වලින් යම් කිසි හැඩයකට යම් කිසි බලයක් ගොඩනගාගෙන ඉදිරියට ඇදෙන්න රුවලක් වෙන්න පුළුවන් හබලක් වෙන්න පුළුවන් සුළං බලයෙන් වෙන්න පුළුවන් එන්ජින් එකකින් වෙන්න පුළුවන් බලය යොදාගෙන ඉදිරියට ඇදෙන ජලජ යාත්‍රාවක් සැදීමේ තාක්ෂණය තම ක්‍රමයෙන් දියුණුවනේ කොහොමද කියන එක අපිට ඉතාම වැදගත් වෙනවා මේ තෙප්පම් අපි කියන ඒවා අපිට මේවා යාපනයේ ප්‍රදේශයේ මේ ඉන්දියාවේ මේ යාපනයේ මේ අපිට අදටත් දකින්න පුළුවන් මේ පහුර ක්‍රාෆ්ට් කියන එක බට එකතු කරලා හදන ඒවා මේ ලෝකේ හැමතැනම දකින්න පුළුවන් මේ දන්වල වලින් බඳපු අති විශාල පහුරවල් ලෝකේ විවිධ අති විශාල ගංගාවල ලී කපලා ලී ප්‍රවාහනය කරන්න භාවිතා කරන ඒවා මේ පේනවා ඇති තනිකර ලී කොටන් වලින් මේ ප්‍රවාහනය කරන්න මේ ලීම තමයි ප්‍රවාහනය කරන්නේ බෝට්ටුවක් විදිහට යාත්‍රාවක් විදිහට හදලා ඒක ගඟ දිගේ මේ මුළු ලී ලෝඩ් එකම ඒගොල්ලෝ ප්‍රවාහනය කරනවා ඒතර මේ ප්‍රාථමික මිනිසාගේ ඉඳලා ගෝත්‍රික මිනිසාගේ ඉඳලා අද දක්වා වෙරළාශ්‍රිත ජනතාව මේ හැඩයන් භාවිතා කරනවා මේ පං අග්නිදිග ආසියාව පැත්තේ වියට්නාමය තායිලන්තය පැත්තේ භාවිතා කරන පං වලින් පං වල බටපතුරු වලින් හදපු මේ පොරු මේවා මුහුදේ ගමන් කරනවා මේ මේවා තනිකර ගංගාවල වගේම මුහුදෙත් ගමන් කරනවා මම අවසාන වශයෙන් පෙන්නනවා මේ අරක්ඛන් වලින් මිනිස්සු ජලයෙන් ඈතර වෙන්න බෝට්ටුවක් වශයෙන් භාවිතා කරපු විවිධ අවස්ථා විවිධ දේවල් මේ හරක්කම සම්පූර්ණයෙන්ම අරගෙන කුලම් පුරවලා මේ භාවිතා බෝට්ටු විදිහට භාවිතා කරනවා මේක ඉන්දියාවේ මේක දකුණු ඇමරිකාන් රටවල මේ මේ ඔක්කොම හරක්කම් වලින් හදපු යාත්‍රා මේ මෙතන පේනවා ඇති අති විශාල මේ හං පටවගෙන යන අති විශාල ප්‍රමාණයක් ද්‍රව්‍ය ගෙන යන නෞකා දක්වා විශාල යාත්‍රා නෞකා නෙමෙයි විශාල යාත්‍රා දක්වා මේ ප්‍රාථමික හැඩයන් අපිට හමු වෙනවා ඉතින් මේ හැම දෙයක්ම අපිට මේක හදාරන්න මේ පරීක්ෂණ කරන්න මේ පැරණි ගිලුණු නෞකා යාත්‍රා පිළිබඳව කරන පරීක්ෂණ වැදගත් වෙනවා ඊළඟ මේ ලංකාවේ අපිට හමු වෙන අවසාන නැව් අපි ලංකාවේ නැව් හදුවා කියලා කවුරුත් කියන්නේ නැහැ මේ ලංකාවේ හදපු නැව් අපේ තියෙන විශේෂ ලක්ෂණය තමයි අපේ නැව් වලට කොල්ලෑවක් තිබිලා තියෙනවා මේ තියෙන අපි මේකට කොල්ලෑව කියලා කියනවා මේක ලෝකෙට මේ කොල්ලෑව කියන එක ගියේ ලංකාවෙන් සහ ඉන්දියාවෙන් කියලා පරීක්ෂණ මගින් ගොඩක් මතයන් ඉදිරිපත් කරලා තියෙනවා මේ අපේ පැරණි රුවල් ලොරුවේ තිබ්බ කොල්ලෑව ඒතර මේක අපි භාවිතා කරා අපේ නැව් විශාල නැව් විශාල ප්‍රමාණයෙන් විශාල නැව් හදද්දි මේ කොල්ලෑව අපි භාවිතා කරලා තියෙනවා මේ දොඩන්දුව ගාල්ල දොඩන්දුව හරියේ තමයි ලංකාවේ අවසාන රුවල් නැව හදලා තියෙන්නේ මේ නැවේ රූපයක් තමයි මේ තියෙන්නේ මේ මේ තියෙන ඇත්තර මේක මේ මේ දොඩන්දුවෙන් හදපු යාත්‍රා ගොඩක් උතුරු ප්‍රදේශයේ යාපනය ආශ්‍රිතව තමයි භාවිතා කරලා තියෙන නිසා ඒ කාලේ අන්තිමට මේ නැව් වලට කියලා තියෙනවා ජැක්නා තෝනි කියන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ මේ නැවුර ඇත්ත පින්තූර මේ ලංකාවේ හදපු දේශීයව හදපු රුවල් නැව මේවට ඉල්ලුමක් නැතුව ගියාම යුරෝපීය රුවල් නැව යුරෝපීය වාෂ්පලින් ගමන් කරන නැව් ඇවිල්ලා මේවට ඉල්ලුමක් නැතුව ගියාම මේ ක්‍රමයන් අභාවයට ගිහිල්ලා තියෙනවා මේ ක්‍රිස්තු වර්ෂ 10 වෙනි සියවසේදී චීනයේ ඉඳලා මැද පෙරදිගට දක්වා ගිය යාත්‍රාවක අනුරුවක් හදලා ඒක තමයි ඩොඩවාය හමු වෙන්න ඉස්සෙල්ලා මේ කලාපෙන් හමු වෙච්ච පැරණිම යාත්‍රාව වශයෙන් හඳුනාගෙන තිබේ ඉන්දුනීසියාවේ බෙලිටුම් කියන ප්‍රදේශයෙන් හමු වෙච්ච එක ඒක දැන් දෙවනි තන්තපත් වෙලා තියෙනවා මොකද ලංකාවේ ඩොඩවාය තමයි ඊටත් වඩා අවුරුදු 1000ක් පැරණි යාත්‍රාවක් වශයෙන් දැන් සනාථ වෙලා තියෙන්නේ මේ ඒ නැව ඒක ඒ විදිහට මේ හමු වෙලා තියෙන තොරතුරු වලින් හදපු ඒ නැව ඔමානේ හදලා කිසිදු යාත්‍රික යන්ත්‍රමය නවීන තාක්ෂණික උපකාරයකින් තොරව රුවල් සහිතව නැවත වතාවක් සිංගප්පූරුව දක්වා
ගමන් කරා. ඒ තැන්වලදී ඉන්දියාවෙත් ලංකාවේ ගාල්ලේ මැලේසියාවෙත් නැවතුවා. ඒ යන ගමන අතුරතුර ගාල්ලට ආපු වෙලාවේ ගත්ත පින්තූරයක් තමයි මේක. හරි මගේ දේශනේ නම් මම නතර කරනවා. සියලු දිනාටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සර් ඒ හරවත් දේශනාවට. සමුත්තු වර්ගයේ ස්ථාන පිළිබඳ බොහෝ දේවල් අපි අද දැනගත්තා, ඉගෙන ගත්තා. Hello, panggitan nih mama handi ke pas nama ya, oke kalau tino cetek, langkah itu deh, strategi ini, type karena saya ingin eva kayak itu, scuba diving oke eva itu, sama neng rekomend karena peluang, langsung thank, warna, makanya rekomend karena peluang. Ikan scuba diving itu sih apda ikan alu tengin ayat dive ke itu ada mudah laksana balan na kemati alu tengin inna ayat biar na puluang nonton na tank ikan diving kala balan na puluang tank oh me apa langkawi season deh kita beda no apa mudah kala apa April indala Oktober ini kan අපිට මේ විස්තරික මෝසම් සුලා ඒ කියන්නේ බටහිර දකුණ වයඹ කිසිම ප්‍රදේශයක කිමිදුම් කටයුතු කරන්න බෑ. ඒ කියන්නේ දැන් මේ කාලේ අපිට කිමිදුම් කටයුතු කරන්න බෑ මේ ප්‍රදේශයේ. ඒතකොට මේ කාලේ කිමිදුම් කටයුතු කරන්න පුළුවන් ප්‍රදේශය තමයි නැගෙනහිර මුහුදු තීරය. එතකොට උතුරේ ඉඳලා නැගෙනහිර යාල දක්වා මුහුදු තීරයේ කිමිදුම් කටයුතු කරන්න පුළුවන් හැම අවුරුද්දකම අප්‍රේල් ඉඳලා ඔක්තෝබර් කියන මාස 6 ඇතුළත. ඒකට ඒ පැත්තෙන් බලපුවාම අපිට තියෙන්නේ ගොඩක්ම ත්‍රිකුණාමලය පාසි කුඩා සහ මැටිකලෝ මඩකලපුව කියන තැන් තමයි. මොකද ඩයිවිං කරන්න යනවා නම් විශේෂයෙන්ම අලුතෙන් කෙනෙක් නවකෙන් ඩයිවිං කරන්න යනවා නම් ඒකට කිමිදුම් කටයුතු කරන්න පහසුකම් සපයන ආයතන තියෙන්න ඕනේ. ඩයිවිං සෙන්ටර්ස් තියෙන්න ඕනේ. ඒ ආරක්ෂිත උපකරණ කිමිදුම් උපකරණ බෝට්ටු තියාගෙන ඉන්න ඩයිවිං සෙන්ටර් තියෙන්න ඕනේ. ඒකට ඒව අපිට දැන්ත තියෙන්නේ වැඩිම තියෙන ත්‍රිකුණාමලයේ. ඊට අමතරව පාසිකුඩා ප්‍රදේශයේ යම් කිසි ප්‍රමාණයකටත් මඩකලපුවේ ස්ථාන කීපයකුත් තියෙනවා. ඒ නිසා ත්‍රිකුණාමලයට කියොතින් ත්‍රිකුණාමලයේදී මේ කාලය තුළ ඩයිවිං කරන්න පුළුවන් ස්ථාන ගොඩක් හොයාගන්න පුළුවන්. ඊට අමතරව බොහෝ වෙලාවට මේ සීසන් එකේ මේකෙදි බැරි වෙයි ඊළඟ සීසන් එක වෙද්දී අපේ ආයතන මධ්‍යම සංස්කෘතික අරමුදල විසිනුත් අර මම ඉස්සෙල්ලා පෙන්නපු ත්‍රිකුණාමලය කොටුව ආශ්‍රිතව තියෙන නටබු නාශක ප්‍රදේශය සංචාරකින් බලන්න කිමිදුම් අවස්ථාව සහ පහසුකම් සපයන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නවකයකට වඩා හොඳ තැන තමයි ත්‍රිකුණාමලය. මොකද දැන් අපි වුණත් ගොඩක් තැන්වල ඩයිවිං කරද්දී බොහෝ වෙලාවට අපේ උපකරණ අපිම අරගෙන යනවා. වාහනයකින් ඒ සියලු උපකරණ අත්‍යවශ්‍ය දේවල් අරගෙන ගිහිල්ලා ඒ ප්‍රදේශයෙන් බෝට්ටුවක් කුලියට අරගෙන තමයි විශේෂයෙන් මේවා ඩයිවිං බෝට්ටු නෙවෙයි මසුන් මරන්න යන අර ෆයිබර් ග්ලාස් බෝට්ටු ඒව අරගෙන තමයි අපි අලුත් තැන්වලට ඩයිවිං යන්නේ. ඒ පහසුකම් නැති තැන්වලට. ඒ නිසා ත්‍රිකුණාමලයේ තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඊට අමතරව ඔක්තෝබර් මාසේ ඉඳලා ඊළඟ අවුරුද්දේ අප්‍රේල් වෙනකම් මාස 6 දකුණ ඉක්කඩුව ප්‍රදේශය බස්නාහිර වයඹ දක්වා කලාපය කිමිදුම් කටයුතු වලට හොඳ වෙනවා. ඒකට ඒ පැතිවලට ගියොත්ින් ගොඩාක් දැන් අපිට හොයාගන්න පුළුවන්. උණුවටන ප්‍රදේශයට ගියාම තියෙන නවකීන්ට බලන්න කොරල් වී ගිලුණු නෞකා එම්තිය.
දැන් හික්කඩුවට ගියාම ඒත් තියෙනවා මම පෙන්නපු Earl of Shaftesbury SS Conch කියන නැව් තියෙන්නේ. ඊට අමතරව කොළඹට ආවොත් ගල්කිස්ස ප්‍රදේශයේ මම කියන්නේ තියෙනවා ස්ථාන දෙකක් කිමිදුම් කටයුතු කරන ඔය අපි පෙන්නපු ගිනුණු නෞකා කීපයකටම නවකීන්ට යන්න පුළුවන් තැන් ඒ ප්‍රදේශයේ තියෙනවා. ඊට අමතරව කල්පිටියේ තැනක් දෙකක් තියෙනවා. මම හිතනවා ඒකට සෑහීමකට පත් වෙන්නේ නැති කියලා උත්තරේ. ඔසම් බොහොම ස්තුතියි. ඒක. සර් අපිට තව ප්‍රශ්නයක් යොමුලා තියෙනවා. විෂුවලින් තමයි අහලා තියෙන්නේ. සර් can you please recommend a place to learn diving in Sri Lanka for academic purposes? Is there any people or academics we can get in touch? For academics? දැන් ඔව් එතකොට එහෙනම් ඒකලෝ ඇකඩමික්ස්ලා විදිහට සම්බන්ධ වෙන්න ඕනේ ඕෂන් යුනිවර්සිටි තියෙන මොකද්ද මේ යුනිවර්සිටි ඔෆ් රුහුණ සයන්ස් ෆැකල්ටි ෆිෂරිස් එක තියෙනවා ඒ වගේ ස්ථානවල ඇකඩමික් වශයෙන් තියෙනවා නමුත් පුරාවිද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්නවා නම් අපේ විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යාව ඉගෙනගත්ත සහාය කෝර්සස් තියෙනවා නමුත් ඩයිවිං කියන්නේ ওই දෙකටම සම්බන්ධ දෙයක් නෙමෙයි ඒක ඒක ශිල්පයක් ඒක ඩ්‍රයිවිං වගේ අපි වාහනයක් ඉගෙන ගන්න රියදුරු බලපත්‍රයක් ලබා ගන්නවා වගේ කිමිදුම් කටයුතු කරන්න කිමිදුම් බලපත්‍රයක් ලබා ගන්න වෙනවා එතකොට ඒක අපිට බලපත්‍රය ලබා දෙන්න බලයේ තියෙන කිමිදුම් ආයතන රාශියක් ලංකාව වටේ තියෙනවා මම කියපු ප්‍රදේශ හැමතැනකම ඒවා තියෙනවා ඒකකට ගියාම කිමිදුම් බලපත්‍රය ලබා ගන්න පුළුවන් එතකොට කිමිදුම් කටයුතු පුරුදු වුණාට පස්සේ මොකක් හරි දෙයකට මොනක් හරි විශේෂයකට විද්‍යාත්මක පැත්තෙන් වෙන්න පුළුවන් පුරා විද්‍යාත්මක පැත්තෙන් වෙන්න පුළුවන් සංචාර කර්මාන්තය දිහා වෙන්න පුළුවන් ඕන දිහාකට සම්බන්ධ වෙන්න පුළුවන් බලපත්‍රලාභී කිමිදුම් කරුවේ හැටියට බොහොම ස්තුතියි සර් සර් අපිට ආජන් රාජසූරිය සර් ප්‍රශ්නයක් යොමු කරලා තිනවා what are the current laws that govern the protection of shipwrecks less than 100 years old sorry what are the current laws that govern the protection of shipwrecks less than 100 years old we have the archaeology act 1980 and the 1998 amendment to protect the 100 years old archaeological monument on land or sea so the shipwrecks goes under that law it's 100 years old it automatically protected by the archaeology act and also there are some special historical events such as first world war and second world war so shipwrecks belongs to those incidents can be also can be protected under archaeological act apart from those laws there is a shipwreck management committee it's kind of still in functioning it's still functioning but it didn't gather the committee didn't gather last two or three years but if there's any salvage operation going on this shipwreck management committee can manage or regulate or inspect the incident and they can protect those shipwrecks those are the main law and main committee to protect shipwrecks okay sir මම හිතුවා තිස්ස තව ප්‍රශ්නයක් තියෙනවා ට යොමු වෙලා shipwrecks වල biodiversity assessment මොනව හරි කරලා ecological importance එක බලලා තියෙනවද කියලා අහලා තියෙනවා only in few keep එක පමණයි only in few wrecks we have done this we have කිව්වට මට කියන්න බෑ මම සම්බන්ධ වෙලා තියෙනවා නමුත් shipwreck biodiversity
පිළිබඳ සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා ඉන්දෝනේ. මම ඒ වගේ අවස්ථා ගණනාවක සම්බන්ධ වෙලා පහසුකම් සපයලා තියෙනවා සහ ඒ රෙකෝඩ්ස් අපි ළඟ තියෙනවා. නමුත් මම මේ කියන 101ක් ship wreck වල biodiversity reports එහෙම කරලා නැහැ. ඒක කර කළ යුතු දෙයක්. Okay, sir. Ilanga prashna tamai sir, is there any record of environmental pollution effect due to these shipwrecks? Is there any environment pollution due to these shipwrecks? 99 of these shipwrecks doesn't have, because it's those are now old, so we don't have any environment pollution problems with them. But the recent wrecks, like the Sierra in Angulana, and what is the very recent one? The Extractor, what? Can't remember Express the name. Pearl. Express Pearl, yes, so thank you. Express Pearl. On those two, we have issues. Sir? Oh. අපි worldwide travel කරනවා නම් එතකොට කොළඹ අවට සර්ට තැනක් recommend කරන්න පුළුවන්ද අපිට diving license ගන්න කොළඹ අවට? කොළඹ අවට තියෙනවා island scuba කියලා diving center එක. එතනින් පුළුවන් කොළඹට. එතකොට සර් ඒ දෙන license එකෙන් අපිට يعني worldwide ඒක පාවිච්චි කරන්න පුළුවන්? ඔව් 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 පැඩි අපි පැඩි PADI කියන ඉන්ස්ටිටියුට් එකෙන් දෙන එක ඒක වර්ල්ඩ් වයිඩ් ඇක්සෙප්ටබල් ලයිසන්. ඕකේ සර් එතකොට පාඩි ලයිසන් එක? Yeah, that's the same. PADI means PADI. Professional Association of Diving Instructors. Okay. Thank you so much, sir. Hello, sir. Yes. Okay. Sir, මට open water license එක තියෙනවා. එතකොට මම දෙවැනියට ආයතන කරන්න ඕනේ මොකද සර්? පාස්ට් එක තමයි ඔයාලට ඇඩ්වාන්ස් ඕපන් නෝට් එක කියන එක. ඇඩ්වාන්ස්. ඔව් ඒකේ ඒකේ ඔයාලට දැන් ඕපන් නෝට් එකේ මීටර 18යි පරිම යන්න පුළුවන්. ඔව්. එතකොට ඊට වඩා ඩීප් යනවා නම් ඒ පුහුණුව අපිට ලැබෙනවා ඩීප් වෝටර් ඩයිවිං qualifications ලැබෙනවා advanced thing ඊට අමතරව night diving navigation search and rescue වගේ training ගොඩක් first aid එකක් තියෙනව නේද first aid එක වෙනම තියෙන එක විශ්මි මම දැක්කා මේ Arjun sir ඉන්නවා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා සර් does the archaeology department or the CCA plan to bring any laws to protect shipwrecks that is less than 100 years because they may salvage raw metal in the future we already have the law but we are doing another amendment including those shipwrecks because the territorial water means the 12 nautical miles nearly 16 kilometers from coastline is known as the territorial water so adipatti sahita muhuda ape podabi maha samanawama neethiya bala pawaththanawa e kalape tulata kota ape thiyena danata api hamu wela thiyena nawa okkoma oy kalape thiyena ekaṭa e kalape thiyena onnema nawakata aithiya ඒකේ බලපවත්වන්නේ රජයට ලංකා රජයට. එතකොට ඒව පරණේවා නම් ආකිලජි ඇක්ට් එක යටතේ ඒ ප්‍රොටෙක්ෂන් එක ඔටෝමැටිකලි හම්බ වෙනවා. හැබැයි ගැටලුවක් තියෙනවා there's problem lot of shipwrecks found around Sri Lanka is still unidentified. If we can't identify what is the wreck or what is the ship sank there so we can't tell how old it is අපිට නැව අඳුර ගන්න බැරි නම් මොකද්ද කියලා අපිට ඒ නැව කොච්චර පරණද කියන එක අපිට ගැටලුවක් තියෙනවා ඉතින් අන්න එතන ගැටලුවක් තියෙනවා නමුත් පරණ නම් ඒක සල්වේජ් කරන්න නැතුව ආරක්ෂා කරන්න අදාළ නීතිය තියෙනවා
මට අවස්ථාවක් තියෙනවාද ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නෙටම පොඩි කැලලක් එකතු කරන්න රසික ඔව් කියන්නේ රසික එතකොට දැනට තියෙනවා සමහර වෙලාවට තර්ජනයක් තියෙනවා මේ නැව් වලට යකඩ වලට කැඩීමට එතකොට මගේ ප්‍රශ්නය යොමු වුණේ ඇත්ත වශයෙන්ම අවුරුදු 100ට අඩු දේවල් යකඩ වලට කැඩීමට අපිට පුළුවන් ද යම් විදියකින් වැදගත්කමක් කියන ඒවා සටහන් කරලා ඒවා ආරක්ෂා කිරීමට අඩිතාලමක් දාන්න ආකියොලොජි ඩිපාර්ට්මන්ට් එකට එහෙම නැත්නම් සෙන්ට්‍රල් කල්චරල් ෆන්ඩ් එකට දැනට එහෙම ප්ලෑන් එකක් තියනවද කියන එක තමයි මගේ ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය යොමු වුනේ මොකද දැනටත් අර අවශේෂ වනාන්තර වලට වගේම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඉදිරියේදී මේවා ඒ කියන්නේ දිසාපතිලට වගේ ආයට පර්මිට් දෙන්න යම් විදියකට සැකසුවොත් ඒව තර්ජනය පහුගිය කාලේ තිබුණා නමුත් අර ඔබතුමා කියාපු කොමිටියෙන් දැනට ඒක යම් ප්‍රමාණයකට නැවතිලා තියෙනවා නමුත් එහෙම තර්ජනයක් නැවත එන බවට මට හැඟීමක් තියෙනවා ඒකට ඔබතුමාගේ මේ පොඩි අදහසක් දුන්නොත් හොඳයි මම හිතන්නේ එකක් තමයි මේ මේ නැව් ඉස්සලාම අපිට රෙකෝඩ්ස් තියෙන්න ඕනේ ඒ කටයුත්ත දැන් 90% අපි ඉවර කරා National Shipwreck Database එක දැන් හරි ගස්සලා තියෙන්නේ මේ කොරෝනා ප්‍රශ්න නිසා අපිට දැන් ඔය සතිය කල් ගියා නමුත් ලැබෙන මාසය ඇතුළත අපි අනිවාර්යෙන් ඒක පබ්ලිෂ් කරනවා අර අපි 101ක් shipwrecks සහ flights 6ක් ගැන කිව්වේ එතනදි තමයි එතකොට ඒ National Shipwreck Database එක දැන්ට අපි compose කරලා ඉවරයි එතකොට අපි ඒක භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ලංකාවේ තියෙන හැම ආයතනයකටම මේ policy decisions ගද්දි archaeology act එකට විතරක් තනියම මේක කරන්න බෑ මොකද ඒකට පැහැදිලිවම අපිට මේ මේ තියෙනවනේ අවුරුදු ගාන මෙච්චර පරණ උනොත් සහ නැත්නම් ඓතිහාසික සිද්ධියකට සම්බන්ධ උනොත් කියන දෙක හැරුණාම අමාරුයි මම දැනට ප්‍රායෝගිකව දැක්ක දේ සහ මම විශ්වාස කරන දේ තමයි අපිට shipwreck management committee එක හොඳටම බලාත්මක කරන තියාගන්න පුළුවන් නම් ඒක ඒකෙන් අපිට ලොකු protection එකක් හම් වෙනවා ඔබතුමාට මතක ඇති මම හිටියා ඔබතුමා හිටියා තව එක්කෙනෙක් නැත්තම් ඉන්නේ ඇති අපි තමයි අන්තිම වෙනකම් මේ කොයි වෙලාවකවත් අපි හා කිව්වේ නැහැ බෑම තමයි කිව්වේ කඩන්න දෙන්න එතකොට ඒ committee එක තියෙන වෙලාවේ කුල්මුඩියේ රෙක් එක හැර එතකොටත් ඒකේ කොටසක් දීලා තිබ්බා ඒ හැර ලංකාවේ කිසිම රෙක් එකක් සැල්වේජ් කරන්න අපි දුන්නේ නැහැ ඒ මිනිමක යටතේ කමිටි එක යටතේ එතකොට ආකියොලොජි එකට පුළුවන් ආකියොලොජි වැලියු එක කියන්නේ මොකද ඒකේ ඒකේ මිනිමක හැටියට එක කමිටි මෙම්බර් කෙනෙක් හරි විරුද්ධ නම් මේ මේ නැවකේ විශේෂත්වයක් හරි වටිනාකමක් හරි තියෙනවා කියලා කියනවනම් ඒක එතනින්ම ඩ්‍රොප් කරලා දාන්න පුළුවන් එතකොට ටුවරිසම් වැලියු එක අපි ඉස්සරහට ගේන්න ඕනේ ඊළඟට ෆිෂරීස් පැත්තේ ෆිෂරීස් ඩෙවලොප්මන්ට් ප්‍රොටෙක්ෂන් බයෝඩයිවර්සිටි බයෝඩයිවර්සිටි එක ආයි මේ සීයේම තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව එතකොට ඒක අපි රෙකෝඩ් කරලා ඒක අපි පෙන්වන්න ඕනේ මෙන්න මෙච්චර වටිනාකමක් තියෙන එකක් මේක කඩන්න දෙන්න කපන්න දෙන්න බෑ කියන එක එතකොට ඔය කමිටි එක හොඳට ෆන්ක්ෂන් කරලා වෙනවනම් ඒක බලාත්මක කරන්න පුළුවන් නම් මම නම් හිතන්නේ හොඳම සොලියුෂන් එක අපි ප්‍රතිපත්තිමය වශයෙන් ලංකාව මේ මේ එහෙම නැව් කපන්නේ නැහැ කියලා තීරණයකට එනකන් ඒක කරගන්න තමයි අපි ට්‍රයි කරන්න ඕනේ ඇක්ට් එකටත් වඩා මේ ඉන්ටර්මිනිස්ට්‍රියල් කමිටි එක හොඳයි කියන එක තමයි මගේ නම් අදහස මම මෙතෙන්දී එක අදහසක් ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමති අපි මේ පරිසර අමාත්‍යංශයත් මේ තුලට ගෙන යුතුයි මොකද මේක විශේෂ පරිසර පද්ධතියක් නිසා දැනට මම දකින අඩුපාඩුවක් ඒක පරිසර අමාත්‍යංශය මේ තුල නැති නිසා මොකද පරිසර අමාත්‍යංශය මේ තුලට ගෙනහම මම හිතනවා අපිට මේක මීට වඩා හුඟක් දුරට ශක්තිමත් කරන්න අවස්ථාවක් ලැබෙයි කියන එක. ඉතින් අපි ඔබතුමා එහෙම දෙයක් ඉදිරිපත් වෙලා ඉදිරියට යනවා නම් මම
පූර්ණ සහාය දෙන්න කැමති ඒකට සහායකට අවශ්‍ය දේවල් කරන්න. ඔව් ස්තුතිම නෑ මටත් ඔබ දැන් ඔබතුම කියලා දිත්තේ මතක් වුණේ මේ පරිසර මාත්‍යංශය ඔකේ හිටියේ නෑනේ කියලා නේ. ඔව් ඒක ඉතාම වැදගත්. මේ අපි පරිසර මාත්‍යංශයත් මේකට අනිවාර්යයෙන් සම්බන්ධ කරගමු. මම දැක්ක මේ එක මේ Facebook group එකක් තියෙනවා Save Sri Lankan Shipwreck from Salvage කියලා. මේ මම දැක්ක අර මේ සීරණව මේ අර කපන්න යනවා කියලා යකඩ වලට ඒකට ලොකු මේ කැම්පේන් එකක් වගේ කරගෙන ගියා. මම හිතන්නේ කට්ටියට පුළුවන් නම් ඒකටත් මම හිතන්නේ follow එකක් දුන්නා නම් මම හිතන්නේ ඒක වෙන මොන හරි update එකක් හරි ඒකත් නිකන් අර කණ්ඩායම් ක්‍රියාකාරකම් වගේ අර ඒක මතයක් ගොඩනගන්න මේක මේ කපන්න එපයි කියලා මම හිතන්නේ එහෙම දෙයක් සිද්ධ වෙන්න යනවා නම් ඒක වැදගත් වෙයි කියලා මම හිතනවා. නෑ අපි ඒකට ඇත්තටම සම්බන්ධ වෙලා ඉන්න ඔය ඒ group එකටයි ඔය ඒක share කරන දේවල් හැම දෙයක්ම අපි share කරා. අපිත් ඒකට අපේ දේවල් upload කරා. නෑ ඒක ඇත්තටම එහෙම එහෙම ප්‍රශ්නයක් තිබ්බා. ඒ එහෙම එකක් මොකද අර lawyer කෙනෙක් පාරක් TV එකේ කතා කරා. ඒකට එයා ඒ කතාවෙන් පෙනුනේ මේ මේක එකල බාධාවක් වශයෙන් සලකනවා කියන එක. ඒතකොට මුහුදේ නැව් ගමනාගමනයේට බාධාවක් නම් ඒක අයින් කිරීමේ යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට එතනදි තමයි ඔය මේ ප්‍රශ්න ඇති උනේ. එතකොට මෙතර වටිනාකමක් තියෙන මත්ස්‍ය අභිජනනයේ සිද්ධ වෙන සංචාරක කර්මාණ්ඩේ ධර්මාන්තයට ඍජුවම දායක වෙන මේ වගේ නැවක් සල්වේජ් කරන්න යනවා කියන අදහසක් හරි තියෙනවා නම් ඒක නැති කරන්න තමයි ඔය මේ Facebook group එකයි ඒ ආශ්‍රිතව ඒක යාකරම් කම්පිට පටන් ගත්තේ. අපි අත තාමත් ඒකේ පිටිපස්සෙන් ඉන්නවා. නමුත් මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අවදින් ඉන්න ඕනේ. මේ මේ නැව් ගැන මේ මේ සාමාන්‍ය මේ ආටිකල් ලියන කෙනෙක් එහෙම ඉන්නවා නම් කියන්නේ විස්තර එහෙම වෙබ්සයිට් වලට එහෙම ලියන කෙනෙක් ඉන්නවා නම් ඔබතුමා හම්බෙලා පෞද්ගලිකව මේ නැවින්නවට වගේ මේ විස්තර අරගන්න හරි ඔබතුමාට ගින් ඉල්ලීමක් කරෝ තින් මේ අපි නමක් නම් කරලා ඉවර වෙලා මේ සිංහලෙන් හරි මේ ඔබගේ වාචිකව හරි එක රෙකෝඩ් කරලා මේ විස්තරයක් එහෙම ඉල්ලුවෝ තින් අපිට එවන්න පුළුවන් ද ඒක අපිට ඉංග්‍රීසි වලට අපිට තියාගලා ඉවර වෙලා ෆොටෝස් එක මේ පබ්ලිෂ් කරන්න ඒ වගේ දෙයකට attention එක ගන්න tourism වල හරි මොන හරි ඒ වගේ දෙයකට ඔබතුමාට සහය දක්වන්න පුළුවන්ද? ආ පුළුවන්. මෙහෙමයි මම government එක නියෝජනය කරන නිසා මම යම් කිසි මාධ්‍යයකට අදහස් දක්වනවා. නමුත් social media වලට නම් මට එච්චර ගැටලුවක් නැහැ. වෙනත් මුද්‍රිත TV මාධ්‍යයට වගේ දෙයකට අපි ජනමාධ්‍යයක අදහස් දක්වනවා නම් මධ්‍යම සංස්කෘතික අරමුදලිය අවශ්‍යයි අරගෙන ඉන්නවා මට. ඒ නිසා එහෙම දෙයක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක් අරගෙන තමයි කරන්න ඕනේ. හැබැයි මම කිව්වා වගේ අපි තව මාසයක් ඇතුළත අනිවාර්යයෙන්ම National Shipwreck Database එක ලංකාවේ ගිණුම් නෞකා පිළිබඳ මේ දත්ත පද්ධතිය අපි මහජනතාවට විවෘත කරනවා. ඒකට ඒ හැම නැවක් සම්බන්ධයෙන්ම වෙන වෙනම තොරතුරු සහ ඡායාරූප ඒ database එකේ ඇතුළත් වෙනවා. ඔයගලටත් general public එකටත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍ය තොරතුරු එකකින් ලබා ගන්න පුළුවන්. ඔව් ස්තුතිවන්ත. ඔව් අබහොම ස්තුතියි සර්. අපේ කාල වේලාවට සීමිත බැවින් දැන් අපි අපේ දේශනාව අවසන් මිනිත්තු කිහිපයක් තමයි මේ ගත වෙන්නේ. පුරා හෝරාවක කාලයක් ලංකාවවට සාගරයේ සංගෝණේ පුරා විද්‍යාත්මක වශයෙන් කම් පිළිබඳ ඉතා හරවත් දේශනයක් පිළිපිරීම සම්බන්ධව සහ එතුමාගේ ඒ වටිනා දැනුම හා කාලය අප සමග යොදා ගැනීම වෙනුවෙන් රසික මිතුමාලිකයට බොහෝම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දවසේ දේශනයට සහභාගී වූ සියලු දෙනාටම ස්තුති. එහෙමනම් තවත් මෙවැනි වටිනා දේශනයකින් හමුවන බලාපොරොත්තුෙන් අපි දැන් සමු ගන්න. ඔබ රාත්‍රියක් කියලා දෙනවා. රාත්‍රියක් බොහොම ස්තුති විශ්මි. සබ්‍රාජෙක්